श्रद्धा संपन्न कारुणिक पिन्नतुने कालिंग गुणरत्न महात्मा तुलु ए पौले पिन्नत पिरिस मे पोसन पोहय निमिति करगेन अद दवसेदी ए संविधाने करन्नट यदुनु सद्धर्म देशनावाई मे अवस्थावेदी मे सिद्ध करेन्ने पोसन पोहय अपे श्रीलंका द्वीपेटम धर्मे लबुनु उत्तरीतर दिनय इतिंगे उतुम दिनय तुल ए अपि लबागत्त महा भाग्य संपन्न अवस्थाव नोसेना अपिट लबुनु ए उत्तरीतर अवस्थाव अपि कोतेक दुरट प्रज्ञा संपन्नव पाविच्चि करला तियेनवद कियन एक पिलिबंदव अपिट पुनरावर्जनयक् करन्नट सुदुसु अवस्थावक् हटियटई अप හඳුනාගත යුතු වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ එදා ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරමින් බුදු සසුනේ චිරස්ථිතිය පිළිබඳව මන අඩිතාලමක් යොදමින් අපිට මේ ධර්මය සහ විනය මූලික පදනම සහිතව එවැගේම අර්ථ විවරණයන් සහිතව උගන්වන්නට යෙදුණා එදා පටන් මුළු ලෝකයේ තුලම ඒ නිවීම තමාත් ලැබමින් ए धर्म विनय व्याप्त कर हरिन्नट अपे श्रीलांकिक भिक्षुन्हांसेला भिक्षुनीन उपासक उपासिकावन एतुलु मे सिवन पिरिस महत्वेहसक अरगिन तियनो महत् कैपकिरीमक सिद्ध कल्ल तियनो इतिंग अद दवसेदित अपे जीविते तुल केसे हो धर्मावबोधे संदहा अवश्य कटयुतु अप विसिन संपादने करगतयुतु तियनो බුදුරජාණන් වහන්සේගේ දේශනය පර්යප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් අපි තුන් වේදෑරුම් කොට හඳුනා ගන්නවා. පර්යප්ති ශාසනය නම් මේ ධර්ම විනයයි. ඒ ධර්ම විනය කියනකොට සූත්‍ර අභිධර්ම ඇතුළු ධර්මයත් එවැගේම සියලු විනය පිටකය ඇතුළු විනයත් කියන මේ බෙදීම තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ පර්යප්ති ධර්මය ලෝකයේ තුල පවතින තාක් ඒ පර්යාප්තයට අනුරූපීව ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ කරගන්නට සත්පුරුෂයින්ට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිපත්ති ශාසනය කියලා. ඒ ප්‍රතිපත්ති ධර්මයන් නිවැරදිව යම් තාක් කාලයක් මේ සිවණක් පිරිස පූර්ණේ කරනවා නම් ඒ තාක් කාලයක් ප්‍රතිවේද ශාසනය හිස්වන්නේ නැහැ. ඒ නිසා ඒ සමස්ත පර්යාප්ති ශාසනය අනුව ඒ ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනය රැඳී පවතිනවා. අද දවසේදී අප මේ සාකච්ඡා කරන්නේ ඒ පර්යාප්ති ශාසනානුගත ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනයට යම් ප්‍රවේශයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළවන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට. ඒ දුකෙන් මිදෙන මාවතක් පිළිබඳව කරන ලද පර්යේෂණයෙහි අග්‍රතම ඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. උන්වහන්සේ මාර්ගය මුළු සමස්ත ලෝකයටම පෙන්වා වදාලා. නමුත් එදා සමාජය තුළ බොහෝ දෙනෙක් ඒ දුකෙන් මිදීමේ මාවත හොයාගෙන ගියා. ඔවුන් තම තමන් දන්න, තම තමන් හඳුනා ගන්න, තම තමන්ට නිවැරදියි සිතුණු ක්‍රමවේදයන් අනුගමනය කළා. ඒ තුලින් සියලු ආකාරයෙන් දුකේ ගෙවීමක් නැතිවද ඇතැම් අය නිර්වාණය පිළිබඳව කතා කළා. නිර්වාණය පිළිබඳව කතා කරමින් නිර්වාණය ලෙස වැරදි තැන්වල ඔවුන් රැඳී සිටියා. ඉතින් මෙබඳු සමාජයක් තුළ බුදුරජාණන් වහන්සේ ඒ සියලුම තැනක නිස්සාරත්වය අවබෝධ කරගෙන තමයි මධ්‍යම ප්‍රතිපදාව තුළින් ඒ ධර්මය පිළිබඳව ප්‍රතිවේද කළේ. ඉතින් මෙන්න මේ සමස්ත සමාජය තුළ අපි දුක කියන දෙයට උත්තරයක් හොයාගෙන යනකොට එදා සමාජ ಭಾರತೀಯ සමාජය තුළ මේ දුක පිළිබඳව යම් යම් පරේක්ෂණයන්හි නියලුණු බොහෝ පිරිස් සිටියා. ඉතින් අද අපිටත් තියෙන ප්‍රශ්නය ජීවිතේට ඇතිවෙන දුක කියන දේ. ඒ දුක මානසික දුක සහ කායික දුක වශයෙන් අපි කොටස් දෙකක් තුළ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මනසට දැනෙන දුක දෝමනස්සය ලෙසත් කයට දැනෙන දුක දුක්ඛය ලෙසත්. එතකොට මෙන්න මේ දුක්ඛ දෝමනස්ස කියන මේ දේවල් තමයි සත්වයාට අහිත පිණිස පවතින දේවල් ලෙස අපි හඳුනාගෙන සිටින්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ ලෝකයේ තුල යම්තාක් සංකත ධර්මතාවයන් තිබෙනවා නම් ඒ සියලු සංකත ධර්මතාවයන් තුල මේ දුක්ඛ ලක්ෂණය පවතිනවා කියන එක. එනිසා සැප වේදනාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයත් දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි දුක තුල වැටෙන දුකට අයත් දෙයක් ලෙස. එනිසා අපි අද දවසේදී දුකෙන් මිදීමක් බලාපොරොත්තු වෙනවා නම් අපිට මේ සමස්ත ලෝකයේ තුලින්ම මිදී නිවීමක් පිළිබඳව බලාපොරොත්තු වන්නට සිද්ධ වෙනවා. අපි කල යුත්තේ අන්න ඒ නිවෙන ආකාරයට ඒ නිවෙන මඟ ඒ නිවෙන ප්‍රතිපදාව පිළිබඳව අප තේරුම් ගැනීම. එනිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනය සහ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ක්‍රමවේදයන්ට අනුකූලව අනුගතව ශ්‍රාවකයන් වහන්සේලා විසිනුත් පනවා වදාළ පෙන්වූ ඒ මාර්ගය පිළිබඳව අපි යම් විදිහකින් පරේක්ෂණයක් අද දවසේදී සිදු කළ යුතුව පවතිනවා. ඒ පිළිබඳව අපි විමසා බැලීමේදී ඉතාම වටිනා සූත්‍ර දේශනා රාශියක් අන්තර්ගත තැනක් තමයි පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විභාග කොට දක්වන ඒ නිදාන සංයුත්තය. ඒ නිදාන සංයුත්තය තුළදී අභිසමය සංයුත්තය, අභිසමය සංයුත්තය තුළදී බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් නොඑක් පර්යායයන්ගෙන් අපිට දේශනා කළා තියෙනවා. කොහොමද මේ පටිච්චසමුප්පන්න ධර්මතාවය පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ කියන කාරණාව. මෙතනදී ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සූත්‍ර දේශනාව අඤ්ඤතිත්‍ය සූත්‍රය. අඤ්ඤතිත්‍ය කියලා කියන්නේ අඤ්ඤතිත්‍ය කියලා කියන්නේ අඤ්ඤ තීර්ථක කියන එක. එතකොට මේ අඤ්ඤ තීර්ථක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ භාෂිතයත් එසේම සරියුත්තර උන්වහන්සේගේ භාෂිතයත් ශ්‍රාවක භාෂිතයක් ලෙස අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. සරියුත්තර උන්වහන්සේ පෙරවරු කාලෙදී පාත්‍ර සිවුරු අරගෙන රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ සරියුත්තර උන්වහන්සේට හිතෙනවා රජගහනුවරට සමීප වෙනකොට, කිට්ටු වෙනකොට දැන් රජගහනුවරට පිඬු සිඟා යන්නට නැතිනම් පිණ්ඩපාතේහි වඩින්නට කල් වේලා වැඩි, නැතිනම් උදෑසන අලුයම් කාලයේ වැඩි. ඉතින් අලුයමම පිණ්ඩපාතේ වැඩියා කියලා ඒ දාණය ලැබෙන්නේ නැති නිසා යම් වෙලාවක් කල් වේලාවක් ගත කරන්නට අවශ්‍ය නිසා සරියුත්තර උන්වහන්සේ හිතනවා අසල තිබුණු තීර්ථකාරාමයට නැතිනම් අන්නේ තීර්ථකයන් ඉන්න තැනකට ගිහිල්ලා යම් කිසි වෙලාවක් ගත කරන්නට තිබුණොත් හොඳයි කියලා. තීර්ථකයන් කියලා කියන්නේ ප්‍රවෘජිතයන්. ප්‍රවෘජිතයන් කියන්නේ පැවිද්දෝ. ඒ කියන්නේ ඒ ඇත්තනොත් යම් කිසි විදිහකින් ලෝකයේ තුල නිවීමක් හොයපු පිරිසක්. ඒ ඔවුන්ටත් විවිධ අදහස් තිබුණා. ඔවුන් නොඑක් තිත්තකරායතනයන් අනුගමනය කළා. ඒ කියන්නේ තිත්තකරායතනයන් කියලා කිව්වේ තමන්ගේ ජීවිතය තුළ නොඑක් ක්‍රමවේද අනුගමනය කළා. එතකොට අපි දන්නවා එදා අජවෘත, ගෝවෘත, කුක්කුර වෘත ආදී නොඑක් වෘත සමාදානයන් තිබුණා. මෙන්න මෙබඳු ආකාරයන්ගේ නොඑක් තීර්ථක ධර්මයන් සමාදන් වෙලා ඔවුන් සත්‍ය ගවේෂණයෙහි නියලුණා. ඉතින් යථාර්ථයක් හොයාගෙන එදා සමස්ත සමාජය තුළ මහ විශාල පිරිසක් හිටියා යථාර්ථය හොයාගෙන යන පිරිසක් විදිහට. ඉතින් මෙන්න මේ තීර්ථක පිරිසත් මේ යම්කිසි විදිහකින් සත්‍ය කුමක්ද කියන දේ හොයාගෙන ගියපු නැතිනම් ඒ පිළිබඳව යම් පරේක්ෂණයක නියලුණු පිරිසක්. ඉතින් සරියුත්තර උන්වහන්සේ මේ පිරිස වෙත එළඹුණා. එළඹිලා බොහොම සිහිකට යුතු සතුටු විය යුතු කතා නැතිනම් ආග්ගේ කතාවන් ඉතාමත් සුහද ලෙස කතා කරලා ඉවර වෙනකොට මේ තීර්ථක පිරිස සරියුත්තර උන්වහන්සේගෙන් විමසා සිටිනවා. සන්තාවසෝ සාරිපුත්ත ඒකේ සමනක් බ්‍රාහ්මණා කම්මවාදා සයන්කතං දුක්ඛං පඤ්ඤාපේති. මේ ලෝකයේ තුල ඇවැත්නේ ඇතැම් පිරිසක් ඉන්නවා, ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. ඔවුන් සයන්කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, මේ සයන්කත දුකක් පනවනවා. සයන්කත කියලා කියන්නේ තමාම සිදු කළ දුකක්. ඒ කියන්නේ දැන් දුක කියන දේ මිනිස්යාගේ ජීවිතයට ගලාගෙන එනකොට මේ දුක තමන් කළ දෙයක් නිසා එන දෙයක්. නැතිනම් තමා විසින්ම තමයි මේ දුක ඇති කරගන්නේ.
මේක වෙන කිසි හේතුවක් නැහැ මේක දුක ඇති කරන්නට තමා විසින්ම කරන ලද්දක් නිසා තමන්ට දුක එනවා මෙන්න මේ විදිහට හිතාගත්ත මේ විදිහට හඳුනාගත්ත පිරිසක් හිටියා මෙන්න මේ අයට කියනවා සයං කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා නැතිනම් තමන් විසින් කරපු දුකක් තමයි තමන් විඳින්නේ කියලා මේ අය ලෝකෙට පැනෙව්වා එනිසා දැන් යම් කිසි විදිහකින් ජීවිතයේ කෙනෙකුගේ ජීවිතයට දුක එනවා නම් ඒ තමන් කරපු දෙයක විපාකයක් විදිහට තමයි තමන්ට දුක පැමිණෙන්නේ උන් කර්මඵලවාදයක් ඇදහුවා ඒ කියන්නේ කර්මඵලවාදයක් ඇදහුවා කියලා කියන්නේ දැන් කම්මවාදා කියලා වචනයක් මෙතනදී පාවිච්චි වෙනවා උන් කර්මවාදී එතකොට මේ කම්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ මේ කර්මයන්ගේ විපාක තියෙනවා කියලා දැන් සමහර වෙලාවට සමාජය තුල ගත්තාම අපේ අයත් යම් යම් ප්‍රකාශ කියනවානේ දැන් සමහර වෙලාවට මේ ඔක්කොම පෙර කරපු කර්මය නිසා කියලා ඒ කියන්නේ තමන්ට අකමැති විදිහට දෙයක් සිද්ධ වෙනකොට ඒ තමන් අකමැති විදිහට ඒ සිද්ධ වෙන දේ සිදුවන්නේ කර්මය නිසායි කියලා අපි කල්පනා කරන මොනවා කරන්නද ඉතින් මේ පෙර කරපු අකුසලයක් නිසානේ පෙර කරපු පවක් නිසානේ මේ දේ සිද්ධ වෙන්නේ කියලා අපි අන්න ඒ විදිහට ඒක අර පෙර කරපු අකුසලයක් හැටියට අපි කල්පනා කරනවා. නමුත් මේ ලෝකයේ තුල තියෙන සියල්ල පෙර කරපු අකුසලය නිසා සිද්ධ වෙන දේවල් නෙමෙයි. සියල්ලම කර්මය නිසා ඇති වෙන විපාක හෝ ඒ දේවල් නිසා නෙමෙයි දැන්. අද වැස්සකට තෙමුනොත් අපිට හෙඹිරිසාවක් හැදෙනවා උණක් හැදෙනවා කියන එක ඒක කර්මය නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම දැන් පාරේ යන මිනිස්සෙක් එක්ක අපි රණ්ඩුවකට ගිහිල්ලා අපිට ගුටි කන්න වුණා කියලා ඒ කියන්නේ එකෙන් කියන්නේ ඒක මේ පෙර කරපු අකුසලයක් නිසා ඒ දුක අපිට ආවා කියන එක නෙමෙයි. ඒ සියල්ලම කර්මවාදීව අපිට විසඳන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. සියල්ලම ක්‍රියාවාදීව අපිට විසඳන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා දැන් ලෝකෙ කෙනෙක් ඉන්නවා ඇතම් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් විසින් කර්මවාදී ක්‍රියාවාදී අදහස් ප්‍රකාශ කරනවා. උන් කියන්නේ සයං කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති මේ දුක තමන් කරපු දේවල් වල විපාක තමයි තමන්ට අද මේ ප්‍රතිසංවේදනා කරන්නට විඳින්නට පැමිණෙන්නේ. තමන්ගේ ජීවිතේට ඉස්සර කරපු දේවල් තමයි අද මේ විඳින්නේ ඔක්කොම හැම වෙලාවකදීම විඳින්නේ යම් හොඳ නරක දේවල් විඳින්නේ ඒ තමන් කරපු දේවල් වල විපාක හැටියට කියලා ලෝකෙ කෙනෙක් පනවනවා. ඒ වගේම තවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් පිරිසක් ඉන්නවා තවත් පිරිසක් ලෝකෙ ඉන්නවා ඒ ඇත්ත මොකද කියන්නේ පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති මේ දුක කියන දේ පරංකතං නැතිනම් අනුන් විසින් කරන ලද්දක් මෙතනදී තමා කරපු දෙයක් නෙමෙයි මේක අනුන් විසින් හදන දෙයක් අනුන් විසින් කළ දෙයක් දැන් අපි දන්නවා දැන් දෙවියන් විසින් මෙබඳු දේවල් කරනවා කියලා හිතාගෙන ඉන්නවා ලෝක පාලකයන් විසින් මෙබඳු දේවල් කරනවා කියලා හිතාගෙන ඉන්නවා එතකොට දැන් අපි අද හොඳක් නරකක් විඳින්නේ දෙවියන් විසින් අපිට ඒ දේ ලබා දීපු නිසා. ඒකට සුදුසු අවස්ථාව හදලා තියෙන දෙවියෝ. මෙන්න මෙබඳු ඌ දෘෂ්ටිගත වෙච්චි මෙබඳු ඌ මේ දේවල් අදහන පිළිගන්න පිරිසක් ඉන්න. ඔවුන්ට කියනවා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා. ඒ කියන්නේ දුක කියන එක පරංකත දෙයක්. අනුන් විසින් අපිට කරන දෙයක් කියලා. අර ලෝකපාලකයන් විසින් හෝ ලෝකපාලක දෙවිවරුන් විසින් ලෝකයේ මාපණය කළ දෙවිවරුන් විසින් මෙන්න මෙබඳු දේවල් සිද්ධ කරනවා කියලා ඒ පරංකත දුකක් කෙනෙක් පිළිගන්නවා. ඒ නිසා උන් දෙවියන්ට පුද පූජා තියලා හෝ ස්තෝත්‍ර කියලා හෝ වන්දනා කරලා හෝ ඒ දෙවියන් අදහලා හෝ දෙවියන් පිළිබඳව පූර්ණ විශ්වාසයේ තබමින් හෝ අපි උත්සාහවත් වෙනවා කොහොමද දුක කියන දේ නැති කරන්න කියලා ඇතැම් පිරිසක් මේ දෘෂ්ටිය නිසා උත්සාහවත් වෙනවා. ඉතින් මේ පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති කියලා කියනවා දුක කියන දේ අනුන් කළ නිසා තමයි තමන්ගේ ජීවිතයට එන්නේ කියලා අදහන පිළිගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම සයංකතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති ඇතැම් පිරිසක් දුක කියන දේ පනවන්නේ සයංකතංච පරංකතංච තමන් කරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අනුන් කරපු දේවලුත් මේ සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ තමනුත් අනුනුත් කියන මේ දෙපිරිසම කරපු දේවල් මේ දුක සඳහා දුක ඇතිවන්නට හේතු වෙනවා. එතකොට ඒ දෙවියෝ විසින් කරපු දේවල් වන්නට පුළුවන් නැතිනම් තව කෙනෙකු විසින් කළ දේවල් වන්නට පුළුවන්. නොයසේනම් තමා විසින් ඇති කරගත්ත යම් යම් වැරදි දේවල් නිසා වන්නට පුළුවන්. කර්ම විපාක විදිහට මේ සයංකතංච පරංකතංච දුක්ඛං පඤ්ඤාපෙන්ති තමනුත් අනුනුත් කළ නිසා තමයි දුක කියන දේ එන්නේ කියලා ඇතැම් අය පනවනවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මේ ලෝකේ ඔවුන් පනවනවා කොහොමද අසයන් කතං අපරං කතං දුක්ඛං පඤ්ඤාපෙන්ති තමාත් නොකල අනුනුත් නොකොට
මේ දුක කියන දේ ඉබේ ආකස්මිකව කෘත්‍රිමව ඉබේ පහළ වෙනවා. ඒකට කියනවා අපි අධිච්ඡ සමුප්පන්න කියලා. ඒකට කියන වචනය අධිච්ඡ සමුප්පන්නයි. දුක කියන එක අධිච්ඡ සමුප්පන්නයි. ඉබේ හට ගන්න දෙයක් කියලා ඇතැම් අය ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ දුක ඉබේ හට ගන්නවා කියලා ප්‍රකාශ කරන සමහර අයත් ඉන්න දැන් අපේ සමාජය තුළ බැලුවාම ඒ බඳු පිරිසුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ජීවත් වෙනකොට අපිට නිකන් සාමාන්‍ය විදිහට ජීවත් වුණාම ඇති මේ දුක කියන දේ සැප දුක කියන දේ මේ ජීවිතයේ මේ නිකම්ම ඇති වෙලා යන දෙයක්. ඒ නිසා මේ ගැන අමුතුවෙන් අපි සිතිය යුත්තේ නැහැ කියලා කල්පනා කරන පිරිස ඉන්න. අන්න ඒකට කියනවා අදිච්ච සමුප්පන්නයි කියලා. දුක කියන දේ අදිච්ච සමුප්පන්නව ඉබේ හට ගන්න දෙයක් කියලා ඇතැම් පිරිස් විසින් කල්පනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරනකොට ලෝකේ බොහෝ පිරිස් ඉන්නේ මෙන්න මේ මතවාද හතර ඇතුළත. තමන් කරපු දෙයක් විඳිනවා, අනුන් කරපු දෙයක් විඳිනවා, තමනුත් අනුනුත් දෙන්නම එකතු වෙලා කරගත්ත දෙයක් නිසා තමයි දුක එන්නේ. එහෙමත් නැතිනම් මේක ඉබේ හටගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා දුක පිළිබඳව ඒ අය තක්සේරු කරන්නේ මේ විදිහට. ඒ නිසා ඕන් තමන්ගේ දෘෂ්ටිය සකස් කරගෙන දුක නැති කරන්න අවශ්‍ය දේවල් තමන්ගේ ජීවිතයේ සූදානම් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකෙ මිනිස්සු ජීවත් වෙනකොට මේ තීර්ථක පිරිස අහනවා සරියුත්තරුන් වහන්සේගෙන් ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ නැතිනම් මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? මේ ටිකෙන් මොකද්ද දේශනා කරන්නේ? එහෙම නැතිනම් මේ පිළිබඳව මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අදහස? අපි කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට ගර්හා කළා නොවන්නේ? එතකොට කතම් බ්‍යාකරමානාච මයං උත්තවාදීනෝච්චේව සමනස්ස ගෝතමස්ස අස්සාම නච සමනං ගෝතමං අභූතේන අබ්භාචික්ඛේයාම. එතකොට මේ ප්‍රශ්නේ අහන විදිහ අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේක අහනවා මේ කොහොම කිව්වොත් අපි බුදුරජාණන් වහන්සේ කිව්ව එකම කිව්වා වෙන්නේ? එතකොට මේ බුදුරජාණන් වහන්සේ අභූතෙන් අභ්‍යක්ඛායනය නොකළ වෙන්නේ. කියන්නේ දැන් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියනවා නම් මෙන්න මෙහෙමයි දේශනා කළා කියලා තියෙන්නේ කියලා ඒක ඔහුට වැටහුණා කියලා හරියන්නේ නැහැ. ඒක ඔහු එතකොට බුදුරජාණන් වහන්සේට අභ්‍යක්ඛායනයක් කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණයක් කරනවා, දොස් කියනවා, බනිනවා කියන තැනින් තමයි අන්‍ය තීර්ථකයන් පවා පිළිගත්තේ. එතකොට අන්‍ය තීර්ථකයන් පවා හික්මීමක් තුළ හිටියා බුදුරජාණන් වහන්සේට වොත්තවාදී වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කියපු දේ කියන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ භාෂිතයයි මේක කියලා. එහෙම නැත්නම් උන්වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලා ඔවුන්ට හිතුණු දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඔවුන් අහන්නේ කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට අභ්‍යක්ඛායනය නොකළා වෙන්නේ? කොහොම කිව්වොත්ද බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය නොකළා වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ කිව්වා බවට පත් වෙන්නේ කොහොම කිව්වොත්ද? මේ අන්නේ තීර්ථකයන් මේ ප්‍රශ්නේ අහපු විදිහ. මොකද ඇතැම් වෙලාවට දැන් අද සමාජයේ දිහා අපි බැලුවත් ඇතැම් අය හිතනවානේ දැන් තම තම නැනපමණින් දැනගත යුතුයි ධර්මය කියලා. තම තමන්ගේ නුවණ ප්‍රමාණයට තමයි ධර්මය දැනගත යුත්තේ කියලා. ඉතින් කෙනකෙනාට හිතෙන විදිහට කෙනකෙනාට තේරෙන විදිහට හරි කියලා හිතන එක බුද්ධ වචනේ වෙන්නට පුළුවන් කමක් නැහැනේ. බුද්ධ වචනේ නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්වරූපේ වන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිය වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව කෙනෙකුට හිතුන විදිහට ඒක හරිය කියලා ගැනීම නෙමෙයි ඒ වුත්තවාදී බව කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමක් කියනවා නම් ඒක වුත්තවාදී විය යුතුයි. වුත්තවාදී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද්ද එසේ කිය යුතුයි. ඒකයි වුත්තවාදී කියන වචනේ තේරුම. එතකොට මෙන්න මේ විදිහට අන්‍ය තීර්ථකයන් පවා උත්සාහවත් වුණා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දරන ආකල්පය උන්වහන්සේ විසින් දේශනා කළ විදිහට දරා ගන්නට, උන්වහන්සේ විසින් දේශනා කළ විදිහට අහලා දැනගන්නට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ විදිහ ඒ විදිහට කොහොමද දැනගන්නේ කියලා ප්‍රශ්නේ විමසුවේ. ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරේයාම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුරූපීව අපි කොහොමද ඒක කතා කළොත් කතා කරන්නේ? එතකොට මෙන්න මේ විදිහට මේ තීර්ථකයෝ ටික මේ ප්‍රශ්නය සරියුත්තරුන් වහන්සේට යොමු කළාට පස්සේ සරියුත්තරුන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳනවා. මොන විදිහටද විසඳන්නේ? පටිච්ච සමුප්පන්නං කෝ ආවුසෝ දුක්ඛං වුත්තං භගවතා. ඇවැත්නි, පටිච්ච සමුප්පන්නං කෝ, පටිච්ච සමුප්පන්නයි මේ දුක කියන එක.
ඇවැත් මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලා උත්තං භගවතා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් අර සියලු වාදයන් ගැන කතා නොකොට එහෙන අන්න තීර්ථකයන් විසින් යම්කිසි මතයක් ඉදිරිපත් කළා නම් ඒ ඉදිරිපත් කරපු මතවාදයේ පිළිබඳව කතා නොකොට කියනවා බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ පටිච්ච සමුප්පන්නං කෝ පටිච්ච සමුප්පන්නයි. එතකොට පටිච්ච සමුප්පන්න වුණ දුකක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කිම් පටිච්ච කුමක් ප්‍රත්‍ය කරගෙනද කුමක් නිසාද පටිච්ච සමුප්පන්නයි දුක කියන එක කිම් පටිච්ච කුමක් ප්‍රත්‍ය කරගෙනද නැතිනම් කුමක් හේතු කරගෙනද කුමක් නිසාද දුක කියන දේ ඇති වෙන්නේ පස්සම් පටිච්ච පස්සේ නිසා ස්පර්ශේ නිසා තමයි දුක කියන දේ ඇති වෙන්නේ ඒකයි පස්සම් පටිච්ච කියලා කිව්වේ ස්පර්ශේ නිසා තමයි ලෝකයේ යම්කිසි දුකක් හට ගන්නවා නම් හටගන්නේ මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් කියනවා නම් එයා උත්තවාදී චේව භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්ද උත්තවාදී චේව භගවතෝ අස්ස භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්ද එපරිදි කොට කිව්වෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ යම් විදිහකටද දේශනා කළේ එපරිදි කොට කිව්වෙක් බවට පත් වෙනවා. එතකොට නච භගවන්තං අභූතේන අභාචිකේ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යක්ඛායනය කළා බවට පත් වෙන්නේ ධර්මයට අනුකූලවක් කිව්වා බවට පත් වෙනවා. කොහොමද දුක කියන එක පටිච්ච සමුප්පන්න දෙයක් දුක කියන එක තියෙනවා කියලා දුක තමන් කරගෙන එන දෙයක්වත් අනුන් කරගෙන එන දෙයක්වත් කියලා කතා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළේ යම් දුකක් තියෙනවා නම් මේ දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කුමක්ද පටිච්ච කුමක් ප්‍රත්‍ය කරගෙනද නැතිනම් කුමක් හේතු කරගෙනද මේක පවතින්නේ කුමක් පටිච්ච කරගෙනද පවතින්නේ මේක පවතින්නේ පස්සම් පටිච්ච ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි මේක පවතින්නේ. එතකොට ස්පර්ශය නැතිනම් දුකේ පැනවීමක් කරන්නේ ස්පර්ශය යම් තැනක නැතිනම් දුකේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි දුක කියන දේ ලෝකේ හැටගත්තේ. එතකොට මේ සරියුත්තරණහන්සේ තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ අර කර්මවාදී තීර්ථකයෝ නැතිනම් කර්මවාදී අය හිටියා කියලා කිව්වනේ. එතකොට ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඒ අය කිව්වා සයන්කතන් දුක්ඛම් පඤ්ඤාපෙන්ති කියලා කිව්වනේ. සයන්කත දුකක් තියෙනවා කියලා තමා විසින් කරපු දෙයක් තමයි විඳින්නේ කියලා කිව්වනේ. යම් කිසි කෙනෙක් එහෙම තමා විසින් කළ දෙයක් විඳින්නේ කියලා කියනවා නම් ඔවුන්ටත් සිද්ධ වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් එනවා කියන දෙක පිළිගන්න. මොකද තදපි පස්සපච්චය. ඒ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හොඳයි හිතන්නකෝ තමන් කරගත්ත දෙයක් නිසා තමයි තමන්ගේ ජීවිතේට දුක එන්නේ කියලා. ඒ දුක එනවා නම් දුක අද ඇවිල්ලා තියෙන මොකක් නිසාද? යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා. ආයතනයකට යමක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ ස්පර්ශ නොවන කල්හි ස්පර්ශ නොවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදී දේවල් ඇති කල්හි එයාට දුකක් ගේන්න පුළුවන්ද? යම් දෙයක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ස්පර්ශ නොවන දෙයක් නිසා කවදාවත් කෙනෙකුට දුකක් ගේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යම් දෙයක් ස්පර්ශ වුණොත් පමණයි දුක ගේන්න පුළුවන් කම තියෙන්නේ. එනිසා යම් කිසි කෙනෙක් තමා දුක හදාගන්නේ තමන් කියලා කියනවා නම් ඒ දුකටත් හේතුව ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි. අනුන් විසින් දුක හැදුවා කියලා කියනවා නම් ඒකට හේතුවත් ස්පර්ශය මිසක වෙනත් දෙයක් නෙමෙයි. එහෙම නැතිනම් තමනුත් නොවේ අනනුත් නොවේ දුක හදාගත්තා කියලා කියනවා නම් ඒකට හේතුවත් ස්පර්ශයේ මිසක වෙනත් දෙයක් නෙමෙයි. ආකස්මිකව ඉබේ පහළ වුණා කියලා කියනවා නම් දුකක් යම් දුකක් ඒ දුක ඉබේ පහළ වීමක් කියන තැනදිත් ස්පර්ශ වීම නිසා තමයි දුක එන්නේ. තදපි පස්සපච්චය කියලා කියනවා. ඒ නිසා ඒකත් ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍ය නිසා. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් නැතුව මේක ඉබේ හට ගන්නවා කියලා කියනවා නම් නැතිනම් ස්පර්ශය නැතුව දුකක් උපදිනවා කියලා කියනවා නම් නේතං තහනං විජ්ජති අන්න එබඳු තැනක් ලෝකයේ තුල විද්‍යමාන වෙන්නේ නැහැ. නේතං තහනං විජ්ජති කියලා කියනවා එබඳු තැනක් ලෝකේ කවදාවත් විද්‍යමාන වන්නේ නැහැ. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාවම ආනන්ද තෙරුන් වහන්සේ අහගෙන හිටියා. නැතිනම් ආනන්ද තෙරුන් වහන්සේ ඊට පසුව එතනට වැඩම කළා මේ කරුණ අහගෙන හිටියා. ඊට පස්සේ පසු වේලාවකදී බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කළාට පස්සේ
බුදුරජාණන් වහන්සේ සාදු සාදු ආනන්ද ආනන්ද මැනවි මෙන් ආනන්ද මේක සරියුත්තරන් වහන්සේ විසින් නැතිනම් සාරිපුත්‍රයන් විසින් මැනවින්ම මේක විභජනය කළා මැනවින්ම බෙදා දැක්වා කියලා මේ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ නැවත බුද්ධ භාෂිතයක් ලෙසත් මේක ස්ථිර කරනවා නැතිනම් මේක පැහැදිලි කරනවා පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අත්විඳ නැතිනම් තමන් වහන්සේ සිදුවන සිදුවීමකුත් එතනදී පැහැදිලි කරනවා මමත් මේ විදිහට මේක දවසක් රජගහනුවර ඉඳලා යනකොට යම් තීර්ථකාරාමයකට ගියා එතකොට මේ විදිහට අඤ්ඤ තීර්ථකයෝ මගෙන් මේ ප්‍රශ්නේ මේ විදිහට යොමු කළාම මෙන්න මේ විදිහට උත්තර දුන්නා කියලා අර සරියුත්තරන් වහන්සේ උත්තර දීපු ආකාරයටම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් උනා කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා එතකොට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා අච්චරියම් බන්තේ අද්භූතම් බන්තේ ආශ්චර්යය සාමීනි අද්භූතයි යම් තැනක ඒතේන පදේන සබ්බෝ අත්තෝ වුත්තෝ භවිස්සති එකම පදයකින් මේ සියලුම අර්ථය කිව්වා බවට පත් වෙනවා සියානුකෝ බන්තේ ඒසේවත්තෝ විත්තරේන උච්චමානෝ ගම්භීරෝ චේවස් අස්ස ගම්භීරව භාසෝ චාති එතකොට මේ එකම වචනයෙන් මේ ටික කිව්වත් මේක සියල්ල කිව්වා බවට පත් වෙනවා. ඉතින් මේක ගැඹුරු වූ ගැඹුරු අවබෝධය ඇති ගැඹුරු වූ ස්වභාවය ඇති වචන ටිකක් තමයි මේ කතා කළේ කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තේනහානන්ද එසෙහින් ආනන්ද තංචේ චිත්ත පටිභාතූති ඔබට එහිදී මෙසේම වැටහෙවා කියලා කිව්වට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ තවදුරටත් ඒ කාරණාව තවදුරටත් බෙදා දක්වනවා නැතිනම් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා ස්වරූපයෙන් යනවා. ඉතින් මේ ධර්ම කාරණා ටික පිළිබඳව අපි ටිකක් මෙතන පටන් විමසා බලමු. ඒ ආනන්ද තෙරුන් වහන්සේ සමග සිද්ධ වෙන සාකච්ඡාමය කාරණාවන් සහ අර මුලින් සරියුත් තෙරුන් වහන්සේ විසින් විභජනයට ලක් කළ අර ප්‍රධානතම කාරණාව සම්බන්ධයෙන්ුත් එතකොට සරියුත්තරන් වහන්සේ එතනදී දේශනා කළේ කුමක්ද සරියුත්තරන් වහන්සේ විසින් පෙන්වා වදාළේ යම් කිසි කෙනෙක් ලෝකේ දුකේ හට ගැනීම ගැන කතා කරනවා නම් ඒ දුකේ හට ගැනීම සිද්ධ වුණේ තදපි පස්සපච්චය ස්පර්ශය නිසා කියලා. එතකොට ඒ ස්පර්ශය මේ නිසා හටගන්න දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තමයි මේ දුක කියලා කියන්නේ. එහෙම නැතිනම් ඒක අර ආකාරයන්ට වඩා නිවැරදිව කියනවා නම් නිවැරදිව කිව යුත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සිදුවන දුකේ හට ගැනීමක් පිළිබඳව. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇයි දුක හට ගන්නවා කියලා කියන්නේ? ස්පර්ශය නැතුව දුකේ හට ගැනීමක් නැහැ කියලා කියන්නේ ඇයි? මෙතනදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුකේ හට ගැනීම කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් විඳිනවා නම් අපි විඳින්නේ ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවක්. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නතෝ වෙන උපදින්නට වෙන හේතු නැහැ. ඒක තමයි පළවෙනිම කාරණාව. වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නතෝ වෙන උපදින්න හේතු නැහැ. ඇහැට රූප කවදාවත් පේන්නේ නැත්නම් ඇහැට රූප පේන්නේ නැති මිනිසෙකුට පෙනීම නිසා එන දුකක් කවදාවත් ඇත්තේ නැහැ. පෙනීම නිසා එන දුකක් එයාට ඇත්තේ නැහැ. එතකොට කෙනෙකුට සද්ද ඇහෙන්නේ නැත්නම් සද්ද ඇහිීම නිසා එන දුකක් එයාට ඇත්තේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් රස දැනෙන්නේ නැත්නම් ස්පර්ශ දැනෙන්නේ නැත්නම් අරමුණු දැනගන්න බවක් නැත්නම් ඒ කිසිම තැනක පණවන්න පුළුවන් කමක් නැහැ. ඔහුට දුක එනවා කියලා. එනිසා යම් කිසි කෙනෙකුට දුක එනවා නම් දුක එන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය මූලික කරගෙන. ඒ කියන්නේ දැන් ඇහැට යමක් ස්පර්ශ වුණාට පස්සේ තමයි ඒක හොඳ හෝ නරක වශයෙන් අපි හිතින් විශ්ලේෂණය කරගන්නේ ස්පර්ශ නිසානේ. එතකොට මේ විශ්ලේෂණය කරගත්ත නිසා ඒක නරකයි කියලා අපි දුකක් විඳිනවා නම් මේක හොඳ නැති දෙයක් කියලා අපි විඳිනවා නම් දැන් කෙනෙකුගේ මරණය හමුවේ අපිට S2ට පේනකොට අපි ඒ ගැන දුකක් විඳිනවා. ඒකට කියනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපි දුක විඳින්නේ කියලා. ඒක ස්පර්ශය නිසා ලැබෙන ස්පර්ශය නිසා විඳින දුකක්. එතකොට දැන් මේ පේන රූපයට අනුසාරයෙන් පේන රූපයට අනුරූපීව අපි ලබා ගන්න දුක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න දුකක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ.
එතකොට ඒ විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දුකක් ගැන අපි කතා නොකළොත් අපිට දුක ඇති වෙන්න වෙන හේතු කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද ආයතනයකට ස්පර්ශ වුණ දේ ගැන එක්ක කනට ඇහෙන දෙයක් අනුව අපි හටගන්න දුකක් ගැන කතා කරනවා දැන් ඇස් පේන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් එයාට මේ විදිහ දේවල් පේනවා කියන එක ගැන කනෙන් අහන සද්දයක් අරඹය එයාට නොපෙනීම ගැන දුකක් තියෙන්නට පුළුවන් ඒත් අර විදිහ දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් එබඳු අරමුණක් හෝ ස්පර්ශ වීම තුළ තමයි එයාට දුක කියන දේ ඇති වෙන්නේ. එතකොට ඒ දුක කියන දේ ඒ විදිහට ඇති වෙනකොට මේ එතනදී අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා ස්පර්ශය මූලික කරගෙන ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන කොහොමද ජීවිතේට අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන අවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පින්තුනේ අපිට හරියට තේරුම් ගන්නට මෙතන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක එනවා කියන එක ඇතුලේ ප්‍රධාන කාරණා කිහිපයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේක ටිකක් අපි පැතිරුණු දෙයක් හැටියට සාකච්ඡාවට බඳුන් කළ යුතු කාරණාවක්. මොකද ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශය තුළ පවතින සිදුවන දෙයක් තියෙනවා. ස්පර්ශය තුළ සිදුවන සිද්ධාන්තයක් තියෙනවා. ඒ වගේම ඒ ස්පර්ශය පිළිබඳව නිමිති තියෙනකොට අපි දුක උපද්ද ගන්න බවකුත් තියෙනවා. වෙන මේ කාරණා දෙක අපි හරියට විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි. එකෙන දැන් ස්පර්ශය නිසා හටගන්න දේකුත් තියෙනවා. ඒ වගේම ස්පර්ශය නිසා ස්පර්ශය තුළ නිමිති හමුවීම නිසා ස්පර්ශය පිළිබඳව අපිට ඇසුරු කරන්නට දේවල් හමුවනකම නිසා අපි පුද්ගල භාවයක් උපදෝගෙන පුද්ගල භවින් ඒ දේ ඇසුරු කරන නිසා අපිට අර කියපු දුක්ඛ දෝමනස්ස විඳින්න වෙන බවකුත් තියෙනවා. එතකොට අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන තැනදී එතන ස්පර්ශය කියන එක තැනකදී සංකත දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගත යුතුයි. අනිත් තැනදී අපි ජීවිතේට එන දුක වේදනාව පිළිබඳව එහෙම නැතිනම් අපි ජාති ජරා මරණ කියලා අපි විඳින අද සාමාන්‍ය ලෝකයේ තුල අපි විඳින දුක් වේදනාව පිළිබඳව අපි හඳුනාගත යුතුයි. එතකොට මේ කාරණාව අපිට එකයි මම කිව්වේ පැතිරුණු දෙයක් හැටියට අපිට තේරුම් ගන්නට වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට දුක එනවා කිව්වහම අපිට මේක බෙදා දක්වන්නට පුළුවන් නැතිනම් කතා කරන්නට පුළුවන් පැති කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔය කතා කරපු මූලික කාරණා දෙක. දැන් දුක කියන එකෙන් අපි කෙනෙක් හිතනවා නම් මේ කියන්නේ මූලික වශයෙන්ම සංකත දුක්ඛ ලක්ෂණය. මුළු සමස්ත සංකත ධාතුවයි කියලා කියනවා නම් ඒ සංකත ධාතුව කියන තැනදී ඒ දුක හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යෙම තමයි. ඒ දුක හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යෙම තමයි. කෙනෙක් කියනවා නෑ මෙතන දුක තියෙන්නේ කෙනෙක් පිරික්සා බලනකොට එයාට පේනවා නම් ජරා මරණ මේ අපි විඳින වේදනාත්මක දුක ගැන කතා කරන්න කියලා අපිට පේනවා නම් ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි. දැන් මෙන්න මේ කාරණා දෙක අපි බෙදලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. හේතුව මේ කාරණාව තේරුම් ගැනීම මතම අපිට නිවන හෝ සසර කියන කාරණාව විද්‍යමාන වන නිසා. දුක තියනවද නැද්ද කියන දේ විද්‍යමාන වන නිසා. නිසා දැන් අපි සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන්ම මේ සමීපස්තව කරුණු කතා කරන නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මේ කාරණාව ඔබට තවදුරටත් වඩා තහවුරු කරන්නට විස්තරාත්මකව පැහැදිලි කරන්නට මම හිතනවා ගොඩක් ධර්මදේශනා ශ්‍රවණය කරන පිරිසක් මෙතන ඉන්නේ කියලා. දැන් අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක උපදිනවා කියලා කියනකොට දැන් අර පළවෙනි කාරණාව සංකත දුක්ඛ ලක්ෂණයේ තියෙන තැන ගැන අපි කතා කළොත් අපිට පේනවා ඇහැට වර්ණ රූපයක් ස්පර්ශ වෙනවා වර්ණ රූපයක් ගැටෙනවා එතකොට එතනට ඇස පිළිබඳව පවතින නැසන් ඇසෙහි හටගන්නේ හිතට අර රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා දැන් මෙතනදි තියෙනවනේ මේ තුන් දෙනාගේ එකතුව කියන තැන ස්පර්ශය කියලා දෙයක් තින සංගති පස්සෝ කියන තැනදී මේ තුන් දෙනාගේ එකතුව කියන තැන මෙතන තියෙනවා ස්පර්ශය කියලා දෙයක් එතකොට මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියන දේ නිසා තමයි වේදනාව කියලා දෙයක් අපිට උපදින්නේ වේදනාව තියෙන දෙයක් තමයි හඳුනාගන්නේ හඳුන්වන දෙයක් පිළිබඳව තමයි චේතනා ඇති කරගන්නේ නැතිනම් සිතුවිලි ඇති කරගන්නේ එතකොට මේ සිතුවිලි ඇති කරගන්න තැන තමයි නැතිනම් විතර්ක උපදව ගන්න තැන තමයි අපිට ඊට පස්සේ දුක උපදින්නට හේතු ටික තියෙන්නේ එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම අපිට පිළිවෙලක් ඇතුව පේනවා පළවෙනි තැනදී දුක උපදින තැනක් ආවේ නැහැ පළවෙනි තැනදී විතර්ක උපදින තැනක් ආවේ නැහැ කියලා.
එතකොට එතනදි සිද්ධ වුණ දේ තමයි අර තින්නම් සංගති පස්සෝ කියපු දේ නැතිනම් තුන් දෙනෙකුගේ එකතුවක් වුණ එකතුව ස්පර්ශයක් ලෙස අපි හඳුනාගත්තා. ඇහැට අනාත්ම වර්ණ රූපේ පතිත වුණාට පස්සේ ඇසට යම් විදයකටද වර්ණ රූපේ පතිත කරගන්න පුළුවන්කම තිබුණේ. අන්නේ ඇසේ ස්වභාවය අනුව අපි මේ රූපේ පිළිබඳව විශ්ලේෂණය කළ දැනගන්නකොට අපි ඒකට කියනවා චක්කු විඥානය කියලා. මෙන්න මේක දර්ශන කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. පෙනීම කියන දේ අපිට හදලා තියෙනවා. නැතිනම් දිට්ඨ කියන ස්වභාවය දකින්න බව කියලා බව අපිට හදලා තියෙනවා. දර්ශනාර්ථය සිද්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ දර්ශනාර්ථය නැතිනම් දකින්න බව කියන එක රූප දකින්න බව කියන එක මෙතනදී සිද්ධ වුණේ කුමක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නැත්තම් මේක වෙන්නේ නැහෙනේ. ඇහැ නැති වුණා නම් රූපේ හිතට කෙලින්ම ඇවිල්ලා ස්පර්ශ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම රූපය තිබුණේ නැතිනම් ඇස කියන දේ පණවන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ඒ අනුව දැනගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. ඒ වගේම එතන හිත ඇති වුණේ නැතිනම් චක්කු ප්‍රසාදයේ බිඳී යයි කිසිම ආකාරයකින් එතන දැනගන්නට පුළුවන් කමකුත් නැහැ. එතකොට මේ තුන් දෙනෙකුගේ එකතුව තුළ ඒ ස්පර්ශය තුළ තමයි අපි ඊට පස්සේ ඊට අනුරූපව අපි හිතින් ඒ කරුණ ඔසවා අරගෙන අරමුණු කරමින් ඒකට ඒ පිළිබඳව අපි හිතමින් මේ විතර්කණය කරමින් නැවත ඒක මනසින් අපි ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරගනිමින් අපි කෙලෙස් උපදව ගන්න තැනට යන්නේ. එතකොට ඔන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක සිද්ධ වෙනවා කියනකොට මේ තමයි පළවෙනි අවස්ථාව අපි තේරුම් ගත යුතු ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක සිද්ධ වෙනවා කියන එක. මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍ය නැතිනම් මේක මෙතනින් එහාට අර විතර්කණය කිරීම කිසිම දෙයක් ඇත්තේ නැහැ. දුක පණවන්නට එතන පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට දුක ඇති වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක ඇති වෙනවා කියනකොට අපි මෙතනදී අර මට්ටමේ තියෙන දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගන්නට ඕනේ. එතන තියෙන සංකත දුක්ඛ ලක්ෂණය. සංකත කියලා කියන්නේ මේ ධර්ම හේතු නිසා හටගත්ත දේවල් කියන එක. ඇහැ කියන එක හේතු නිසා සකස් වුණ දෙයක්. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මෙන්න මේ හේතු නිසා තමයි ඇහැ කියන එක හැදිලා තියෙන්නේ. එසේ හැදුණු ඇහැට තමයි රූප ගැටුනේ. එතනට තමයි හිත යොමු වුනේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ හේතු ටික අනුව මේ දේ වෙනස් වෙලා යනවා. ඒ නිසා විපරිණාමය අනිත්‍යතාවයක් තියෙනවා. තව ඉදකින් කියන නිරෝධය ස්වභාව කොට පවතිනවා. නිරෝධ ධම්මං කියලා කියනවා. චක්ඛුං නිරෝධ ධම්මං. මේක නිරෝධයේ ස්වභාව කොට පවතින දෙයක්. විරාග ධම්මං කියලා කියනවා. මෙතන නොයලීමේ ස්වභාව කොට පවතින දෙයක් තියෙනවා. ඇහැ කියන එකේ යථාර්ථය විරාග ධම්ම නිරෝධ ධම්ම ස්වභාවයක්. නොයැලෙන ස්වභාවයක් තියෙන. මොකද ඇලෙන්න දෙයක් මෙතන පණවන්න එක දෙයක් ලැබෙන්නේ නැහැ අපිට. එතකොට මෙන්න මේ හේතුඵල ධමයක් මෙතනදී කතා කරන්නේ. දැන් සමහර වෙලාවට මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට ඇතැම් වෙලාවට මේ කාරණාව පිළිබඳව වටහා ගන්නට බැරිකම නිසාද අපි දකින ඇතැම් වෙලාවට කෙනෙක් දෘෂ්ටිගත වෙනවා මේ කියන්නේ එළියේ රූපේ නැහැ කියලා. එහෙම නැතිනම් අපි දකින්න චෝදනා මුඛයෙන් කතා කරනවා අපි මේ එළියේ රූප නැහැ කියලා මේ කියන්නේ එළියේ මොකක්වත්ම නැහැ කියලා කියන්නේ කියලා. දැන් මේ කියන්නේ එළියේ රූප නැහැ කියලා දෙයක් නෙමෙයි. මේ කියන්නේ එළියේ ඔක්කොම තියනවා තියන රූප ටික අපි මෙහෙ හදාගෙන බලනවා කියන එකකුත් නෙමෙයි. එනිසා මේ කියන කාරණාව තේරුම් ගන්න මෙතනදී මේ පැහැදිලි කරන්නේ මේ ඇස ඇති කල්හි විතරයි අපිට පෙනෙන රූපේ පණවන්න පුළුවන්කම තියෙන්නේ. ඇස ඇති කල්හි. ඇස ඇති කල්හි කියලා කියන්නේ ඇහැ හටගන්න වෙලාවට ඒ වෙලාවට රූපේ ගැටෙනවා. රූපේ ගැටෙනකොට එතන හිත යොමු වී තිබුණට පස්සේ අන්න අපිට රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඇස උපදින් නැතුව ඒ රූපය එහෙ තියෙනවා. ඇහැ උපදින් නැතුව ඒ රූපය එහෙ තියෙනවා කියලා කෙනෙක් කිව්වොත් ඒ තියෙන රූපය අපි විඳින්නේ අපි දැනගන්නේ මොන ආයතනයෙන්ද? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව විවරණය කළේ භෞතික තත්වය තුළ ඉඳලා කියන තැනකින් නෙමෙයි. භෞතිකත්වයට ගිහිල්ලා නෙමෙයි ලෝකයේ පිළිබඳව විවරණය කළේ. ලෝකයේ පිළිබඳව විවරණය කළේ ආධ්‍යාත්මික තැනක ඉඳලා. එනිසා තමයි යම්කිසි කෙනෙකුට ඇස තියෙනවා නම් රූප තියෙනවා නම් චක්කු විඥානය තියෙනවා නම් මේ තමයි ලෝකය, මේ තමයි ලෝක ප්‍රඥප්තිය කියලා දේශනා කළේ. එතකොට ලෝකයේ හට ගැනීම කියන දේ ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ එකන මේ ලෝකෝත්තර දර්ශනයට අදාළව මේ ලෞකික දේශනාවන් පටල ගන්නට එපා. මේ කියන්නේ ලෝකෝත්තර දේශනාව සම්බන්ධයෙන්. එතකොට අන්නේ ලෝකෝත්තර අර්ථයක්
උත්පාදනය කරනකොට ඒක මතු කරලා දක්වනකොට බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ හැම වෙලාවකදීම තමා තුළ හටගනු ලබන ලෝකයක් ආයතන ලෝකයක් පිළිබඳව. එතකොට ඇස ඇති කල්ලි තමයි යාට රූප ලෝකය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට ගෝචර නොවුනොත් යම් රූපයක් ගැන එතනට හිත නොයේදී තිබුණා නම් යම් රූපයක් පිළිබඳව කතා කරන්න යාට පුළුවන් කමක් ඇත්තේ නැහැ. කොච්චර ලෝකේ රූප තියෙනවා කියලා කිව්වත් ඒ රූපේ එයාට ගෝචර නැහැ. එයාට ඒ රූපේ නැහැ. එයාට ඒ රූපේ බොරුවක්. එනිසා මේ කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ මේ එළිය තියෙනවද නැද්ද කියන එක ගැන නෙමෙයි මේ කතාව කතා කරන්නේ. ඔබට රූපය හම්බුනේ කොහොමද කියලා මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ කතා කරන්නේ. නැතිනම් එළිය නැහැ කියන්නට නෙමෙයි. එළිය තියෙනවා. ඒ තියෙන්නේ කොයි වෙලාවටද? ඇස ඇති කල්හි ඇස හටගත්තා නම් ඒ හටගත්ත ඇහැට වර්ණ රූපේ පතිත වෙනවා. ඒ වර්ණ රූපේ ආපාතහාගම වෙනවා. ඒ නිසා බාහිර ආයතනය කියලා කියන එකට. බාහිරින් සම්බන්ධ වෙන ආයතනය. ඒකට ඇහැ පිළිබඳව තියෙන හිතින් බාහිර රූපේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මට්ටමේදී විතරයි රූපය ඇසුරු වෙන මට්ටම. ඒ මට්ටමේදී විතරයි රූපය ඇසුරු වෙන මට්ටම. එතකොට හිත කෙනෙක් හිතන්නට පුළුවන්. එතකොට දැන් අතීත රූප ගැන අපි හිතන්නේ කියලා. දැන් ඔබට රුවන්වැලි සෑය සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් රුවන්වැලි සෑය කියලා ඔබ සිහිපත් කරගන්නේ යම් කිසි වෙලාවක යම් අවස්ථාවක ඇසෙන් දැකපු රූපායතනයේ මිසක ඔබ සිහිපත් කරගන්නේ ඔබ කිසිම කලක නොදැකපු දෙයක් ඔබට සිහිපත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ඇසෙන් දැකපු දෙයක් පිළිබඳව තියෙන නිමිත්තක් තමයි දැන් ඔබ ඒ රූප නිමිත්තක් ඒ රූප ආරම්මණයක් තමයි දැන් හිතෙන් නැවත අරමුණු කරන්නේ. එතකොට දැන් ඒ නිසා මේ දේවල් ලෝකෙ තුල සත්‍ය වශයෙන්ම එළිය තියනවා කියලා කියනවා නම් මේ එහෙම කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. යමක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇස බිඳිලා ගියොත් රූපේ නැති වෙලා ගියොත් ඒ හිත නැති වෙලා ගියොත් එතන දර්ශන කෘත්‍ය තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ පෙනීම කියන දේ එතනදී නැති වෙලා යනවා. නැතිනම් දර්ශන කෘත්‍ය කියන දේ එතනදී නැති වෙලා යනවා. පේන බව, පේන දේ එතනදී නැති වෙලා යනවා. මේ කතා කරන්නේ තාම අපි අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ දුක හට ගන්නවා කියන තැනදී මේ දුක උපදින තැන. මෙන්න මේක තමයි පින්නතුනේ දුක කියන එකේ සංකත දුක්ඛ ලක්ෂණය කියන කොටස. සංකත දුක්ඛ ලක්ෂණය. සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මෙතනදී දැන් මේ හේතු නිසා සකස් වෙන නිසා තමයි මේකේ සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. මෙතන දුක අර වේදනාත්මක දුකක් නෙමෙයි. මගේ හිතට හරි දුකයි, මගේ කයට හරි දුකයි කියන තැන නෙමෙයි මේ. මේ සංකතයි. මේ ධර්ම හේතු නිසා සකස් වෙනවා. එහෙනම් හේතු නැති වෙනකොට මේක නැති වෙනවා. ඒ නිසා හේතුවට අනුරූපීව මේ දේවල් වෙනස් වෙන නිසා මේකට කියනවා දුක පරිඤ්ඤයයි. නුවණින් අපි මේක පිරිසිඳ දැක්ක යුතුයි. මෙතන තියෙන සංකත දුක්ඛ ලක්ෂණය. සංකත දුක්ඛ ලක්ෂණය. දැන් මෙන්න මේ සංකත දුක්ඛ ලක්ෂණයක් පවතින තැනක මේ සංකත ලක්ෂණය නොදන්නා කම නිසා නැතිනම් මේ සංකත සංස්කාරය අවබෝධ කරගන්නේ නැති කම නිසා තවදීකින් කියොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ සංකත දුක හටගන්න බව දකින්නේ නැති නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ දුක උපදින බව තේරුම් ගන්න නැති කම නිසා අපි මොකද කරන්නේ? අපි අර ස්පර්ශ ආයතන වෙත නැවත මනසින් නැඹුරු වෙනවා. ස්පර්ශ ආයතන වෙත නැවත මනසින් නැඹුරු වෙනවා. කොහොමද නැඹුරු වෙන්නේ? ඇහැ පැත්තට, රූපය පැත්තට, චක්කු විඥානයේ පැත්තට අපි නැවත නැවත තමන්ගේ හිතින් නැඹුරු වෙනවා. එතකොට අපිට ලෝකෙ තුල ඔන්න දැන් රූප තියෙනවා කියලා සංකල්පනාවක් තියෙනවා. ඊයේ දැකපු දේ ආපහු දකින්න පුළුවන්. දැන් මොහොතකට කලින් දැකපු දේ නැවත දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අන්න ඔහොම මනසක් තියෙන කෙනාට යනේන මිනිස්සු ඉන්නවා, ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, ජීවත් වෙන මිනිස්සු ලෙඩ වෙනවා, ජීවත් වෙන මිනිස්සු මරණයටපත් වෙනවා. ලෝකෙ තුල අපි කැමති අකමැති දේවල් තියෙනවා. ඒ දේවල් වෙනස් වෙනවා. අන්න දැන් දුක් විඳින්න පුළුවන් මනසක් අපිට නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මේ දුක මොකද්ද? මේ දුක අර අපි සංකත දුක තිබුණ තැනක නැතිනම් දුක්ඛ ලක්ෂණයක් තිබුණ තැනක අපි මානසිකව උපද්ද ගන්න දුකක්. සමහර විට කායිකව අපිට යම් ප්‍රත්‍යක්ෙන් ඍතු හෝ යම් කිසි විපර්යාසයක් නිසා හෝ තව කෙනෙකුගේ පීඩාවක් නිසා හෝ අපිට කායික දුකක් දැනෙන්න පුළුවන්. ඒ දුකක් දැනෙන තැනකදී වුණත් අපි හිතන්නේ කාටද මේ ජීවත් වෙන මට තමයි මේ දුක ආවේ. එතකොට ඒක සත්වයේගේ පුද්ගලයේගේ දුකක් බවට පත් වෙලා දැන් ඔන්න ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපිට දුකක් විදිහට අද විඳින්න පුළුවන්කම තියෙනවා.
ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ කැමැති දේ නොලැබීම යම් පිච්ඡන් නොලබති කියලා කියන්නේ. ඒ දුක් අපිට අද විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි? අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධර්මතාවයේ පිළිබඳව නොදන්නාකම නිසා අපි හිතනවා ඒ පැත්තේ යම් යම් දේවල් පවතිනවා කියලා. ඒ පැත්තේ යම් යම් දේවල් පවතිනවා. රූපය පැත්තේ මෙහි මානසිකව ඇති කරගන්න ඒ ධර්මතාව ටික අපි හිතනවා එහි තියෙන රූපේ තමයි මේ දැනගන්නේ. එහි තියෙන රූපේ තමයි දැනගන්නේ. එහි තියෙන සද්දේ තමයි දැනගන්නේ. ඒක එළියේ තිබුණ දෙයක් හැටියට අපි ඒක පැත්තට නිමිති ඉතුරු කරනවා. එතකොට අපිට මේ සත්වයාගේ සද්ද මේ කුරුල්ලෙකුගේ සද්දයක් මේ ඇහෙන්නේ. දැන් අපි නිමිති ඒ පැත්ත ඉතුරු කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් ආපහු ඒ සද්දය අහන්න මේ අහවලාගේ කටහඬ තමයි අපිට ඇහෙන්නේ. මේ තියෙන්නේ අපි ඊයේ දැකපු කෙනා මේ ඉන්නේ. මේ අපි ගොඩ කාලයක් තිස්සේ අඳුනගත්ත කෙනා ඉන්නේ. මේ විදිහට අපි තමන්ගේ හිත පැත්තෙන් අපි දැනගන්න දේ අපි දකිනවා කොහේ තියෙන දේ හැටියට දර රූපයේ පැත්තේ තියෙන දේවල් හැටියට. ඒ කියන්නේ අපි නිමිති ඉතුරු කරනවා හැම වෙලාවකදීම අර ස්පර්ශ ආයතන ටික පැත්තේ. අපි නිමිති ඉතුරු කරනවා ස්පර්ශ ආයතන ටික පැත්තේ. දැන් එයාට මොකද්ද වෙලා තියෙන්නේ? එයා අර ආයතන හයේ නිරෝධය අපි කියන්නේ නිරෝධ ධම්මං කියලා හැකින් එක. ඒ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් කළේ නැහැ. ඒ නිසා එයාට ඇහැ තියෙන කෙනෙක් වෙලා. ඒ නිසා එයාට රූප තියෙන කෙනෙක් වෙලා. ඒ නිසා එයාට හිත තියෙන කෙනෙක් වෙලා. රූප එයාට ගැන හිතලා දැනගන්න පුළුවන් කෙනෙක් වෙලා. එයාට ඇහැ තියනවා දැන්. එයාට රූප තියනවා දැන්. එයාට චක්කු විඤ්ඤාණය තියෙනවා. මේ ටික තිබ්බොත් මොකද්ද කියන්නේ එයාට? ලෝකේ තියෙනවා. ලෝකේ තියෙනවා කියලා කියන්නේ අද ඔබට ඇසුරු කරන්න පුළුවන් සමස්ත ලෝකයක් ඔබට තියෙනවා. අන්න දැන් ලෝකය සහ ලෝක ප්‍රඥප්ති තියෙනවා. ලෝකය සහ ලෝක ප්‍රඥප්ති කියලා කියන්නේ ලෝකය ගැන ඔබ තියෙන සටහන් නිමිති. මෙන්න මේ වගේ මේ තියෙන දේවල් මේ ගස් කොළන් මිනිස්සු ඉන්න යාන වාහන තියෙන අපිට හැසිරෙන්න පුළුවන් යන්න එන්න පුළුවන් ලෝකයක්. දැන් අර විදිහේ යථාර්ථයක් තියෙන තැනක අපිට ඒ ආයතනේ හිස් වෙන්නේ නැතිකොට ඒ ආයතනය තුළ ශුන්්‍යතාවයක් නොපෙනෙනකොට අපිට ඒ ආයතනය කියන දේ සත්පුද්ගල නිමිති වලින් පිරීලා පේනකොට අපිට පුළුවන් කලින් දැකපු දේවල් ආයෙ දකින්න. එතකොට ඒ දේවල් වල විපරිණාමයේ දැකලා දුක් වෙන්න. අනේ අම්මා වයසට ගිහිල්ලා දරුවා ලෙඩ වෙලා අපි කැමති අය මරණයටපත් වෙනවා, කැමති අය ලෙඩ වෙනවා. උන් අපේ ජීවිතේට පින්නතුනි දුක ගලාගෙන එන විදිහක් අපි හදාගෙන තියෙනවා. දැන් එතකොට මේ දුක හැදුනේ කුමක් නිසාද කියලා ඇහුවොත් අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාව ටික නොදන්නා අවිද්‍යාවත් මූලික කරගෙන අපි ඔන්න දුක උපද්දගෙන තියෙනවා. දැන් ඒද ස්පර්ශ ප්‍රත්‍යෙම තමයි. එතකොට දැන් අපි මෙතනදී ඒකයි මං දුකේ ඇතිවීම කියන කාරණාව කොටස් දෙකකට බෙදලා මේ කාරණාව විග්‍රහ කරන්නට ගියේ. අර සංකත වශයෙන් පවතින දුක්ඛ ලක්ෂණ ටිකක් යම් තැනක පවතිනවා. ඒ දුක්ඛ ලක්ෂණ ටික පවතින තැනක මෙන්න මේ විදිහේ වැරදි විදිහට උපද්ද ගන්න දැක්මක් නිසා. ඒ කියන්නේ විඥාණයට ඇස ඇසුරු වෙනකොට ඇහැ පැත්තේ නිමිති තියනවා කියලා ඇසුරු වෙනකොට, විඥාණයට රූප ඇසුරු වෙනකොට ඒ පැත්තේ නිමිති තියනවා කියලා ඇසුරු වෙනකොට, විඥාණයට විඥාණය ඇසුරු වෙනකොට ඒ පැත්තේ නිමිති තියනවා කියලා විඥාණයට විඥාණය ඇසුරු වෙනකොට අන්න ඒ අවස්ථාවලදී පින්නතුනේ අපිට තමන්ගේ සිත තුළ උපදින ආශ්‍රව ධර්මතා ටික වර්ධනය වීම තුළ නැවත නැවතත් එයාගේ ලෝකයේ තුළ වාසය කිරීම සිද්ධ වෙනවා. එතකොට එයාට දුක උපද්ද ගන්න පුළුවන්, කායික මානසික දුක උපද්ද ගන්න පුළුවන්, භූමිය සැලසී තිබෙනවා. එතකොට මෙන්න මේ කියන ආකාරයට අපිට ලෝකයේ තුළ අද විඳින අපි පවතින දුකක් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට හේතුව මොකද්ද? මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක ඉපදීම. ඒකට සංකත ලක්ෂණය පිළිබඳ නොදන්නාකම නිසා, දුක්ඛ ලක්ෂණය නොදන්නාකම නිසා අර විදිහේ දුකක් උපද්දගෙන තියෙනවා. දැන් යම් කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්නට ඕනේ නම්, යම් කිසි කෙනෙකුට මේ දුක කෙලවර කරන්නට අවශ්‍ය නම්, ඒ දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය දුක කෙලවර කරන්නට අවශ්‍ය කෙනා මොකද්ද කළ යුතු වෙන්නේ? යම් කිසි කෙනෙකුට ඕනේ නම් මේ දුක නැති කරලා දුක කෙලවර කරන්නට ඒ කෙනා මොකද්ද කළ යුතු වෙන්නේ? අපි කියනවා දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා කියන්නේ අර දුක පිළිබඳව අර සංකත දුක්ඛ ලක්ෂණ ටික එයා දැක්කනම් මොකද්ද වෙන්නේ? ඒ සංකත දුක්ඛ ලක්ෂණ ටික එයා ප්‍රතිවේද කළා නම්, නැත්නම් සංකත දුක්ඛ ලක්ෂණය එයා හරියට අවබෝධ කරගත්තා නම්, අන්න ඒ පුද්ගලයාට
අර විදිහට කායික මානසික වශයෙන් ඇති කරගන්න පුද්ගලයින්ට පැමිණෙන දුක අනුත්පාදයට යනවා. එයා අවබෝධ කරගෙන තියෙන මොකද්ද? ස්පර්ශ ආයතන 6 නිරෝධේ. සංකත ධර්මයන්ගේ නිරෝධ ලක්ෂණය අවබෝධ කරගෙන. එතකොට අර යේ ධම්මා හේතු භවවාතේ සංහේතු තථාගතෝවාහ කියලා කිව්වෙ දැන් යම් හේතු නිසා හටගත්තනම් ඒ හේතු නිසා හටගත්ත ධර්මයන් එය උපදින්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේ සංචයෝ නිරෝධෝච. ඒ හේතු ධර්මයන්ගේ නිරෝධ කිරීම තුළ ඵලය නිරෝධයටපත් වෙනවා. එතකොට දැන් අපි දැක්ක මේ කායික මානසික දුක ආවේ අර සංකත ධර්මතා ටික පිළිබඳව නොදන්නා අවිද්‍යාවත් නිසා. ඒ අවිද්‍යාව නිරෝධ කිරීම තුළින් සංකත ධර්මතාවයන්ගේ තියෙන දුක්ඛ ලක්ෂණය අවබෝධ කිරීමෙන් විද්‍යාව උත්පාදනය කිරීම තුළ දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට ප්‍රායෝගිකව මෙතනදී යම් දර්ශනයක් තියෙනවා තේරුම් ගන්නට. එතකොට අර සංකත දුක්ඛ ලක්ෂණය තමයි අපි ප්‍රතිවේධ කළ යුත්තේ. ඒ ප්‍රතිවේදේම තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. ස්පර්ශ ආයතන 6 නිරෝධය කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. අර සංකත දුක්ඛ ලක්ෂණයම අවබෝධ කරගන්නකොටයි අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින ධර්මතා ටික ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා කෙනෙක් දකිනවා නම් ඒ ස්පර්ශ නිරෝධය ඇතුලේ එයාට අම්මා තාත්තා ඊයේ පෙරේද දැකපු දේවල් මේ මොනවත් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයාට හුදු ධර්මතා ටිකක හට ගැනීමක් සහ වැයවීමක් කියන දේ දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට එයාට පුළුවන්කම තියෙනවා ස්පර්ශ ප්‍රත්‍ය පිළිබඳව නැතිනම් ස්පර්ශයන්ගේ හට ගැනීමෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට අහනකොට දැන් අපි ওই සූත්‍රයේ පළවෙනි කොටස පිළිබඳව අපි කතා කළේ නැතිනම් සරියුත්තරනාස් ස්පර්ශ සමුදයෙන් දුක හට ගන්නවා කියලා කියපු කාරණාව පිළිබඳව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් මේ කාරණාව පිළිබඳව නැවත අනුදැනව දැරීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද තෙරුන් වහන්සේ අතරවන සාකච්ඡාව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ජරා මරණං ආවසෝ ආනන්ද කින් නිදානං කින් සමුදයං කින් ජාතිකං කින් පබවන්ති පුට්ටෝහම් බන්තේ ඒවම් ව්‍යාකරයම්. ස්වාමීනි මගෙන් ඇහුවොත් එහෙම කෙනෙක් මේ ජරා මරණ ආනන්ද ජරා මරණය කුමක් නිදාන කරගෙන කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අර අපි කතා කළානේ දැන් අපේ ජීවිතේට දැන් පුද්ගලයෝ මැරුණාම දුක එනවා, පුද්ගලයෝ ලෙඩ වුණාම දුක එනවා කියලා. අන්නේ ඒ විදිහට කෙනෙකුගේ ජීවිතේට අර කායික මානසික දුක එන දේ ගැන කවුරු හරි මගෙන් ප්‍රශ්න කළොත් එතකොට කිං ජාතිකං කිං පබවන්ති ඒවම් පුට්ටෝහං ඒ විදිහට මගෙන් ඇහුවට පස්සේ මම ඔහුට මෙහෙම කියනවා ජරා මරණං කෝ ආවසෝ ජාති නිදාන. ඒ ජරා මරණය ජාතිය නිදාන කොට පවතිනවා. ජාතිය නිදාන කරගෙන පවතිනවා. ජාතිය කියලා කියන්නේ අර උත්පත්ති ප්‍රධාන කරගෙන. උත්පත්ති කියනකොට අපි ජාතිය කියන දේ අර ප්‍රතිසන්දි ජාතිය. එහෙම නැතිනම් අපි ඉපදීම කියන දේ දුකයි කියලා අපි කතා කරන්නේ. එතකොට අන්න ඒ ජාතිය ප්‍රභවය කොට පවතිනවා කියලා මම පිළිතුරු දෙනවා. එතකොට උත්පත්ති කියන කාරණාව පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට හොඳ අවස්ථාවක් සැලසෙනවා. මොකද්ද? ජාතිය නිසා ජරා මරණ දුක එනවා. ඉපදීම නිසා ජරා මරණ දුක එනවා. ඉපදීම නිසා කියලා කියනකොට අපිට ඉපදීම කුමක්ද? ඉපදීම කියන දේ කුමක්ද? එතකොට ඉපදීම කියන දේ අපිට අර්ථ දකින්නට වෙනවා. අර ඒ කියන්නේ ඒ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේත්, ඒ වගේම මේ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන දේ තුළ ඒ සත්ත්ව පුද්ගලයින්ගේ හට ගැනීම කියන දේත් කියන මේ කාරණා දෙකකින් අපිට තේරුම් ගන්නට වෙනවා. අර ධර්මතා දෙක පිළිබඳව යම් කිසි කෙනෙකුට ඒ සත්ත්ව පුද්ගලයින්ගේ ජාතිය හම්බ වෙනකොට අන්න එතන ජරා මරණ දුක එනවා. ජරා මරණ දුක එනවා. ධර්මතාවයන් නිසා කවදාවත් දුක පැමිණෙන්නේ නැහැ. හැබැයි සත්ත්ව පුද්ගලයන්ගේ ජාතිය, සත්ත්ව පුද්ගලයන්ගේ ඉපදීම, සත්ත්ව පුද්ගලයන්ගේ හට ගැනීම නිසා ඒ අයට ජරා මරණ දුක විඳින්නට සිද්ධ වෙනවා. දැන් අර ප්‍රතිසන්දි වශයෙන් අපි ලැබපු ජාතිය කියලා කිව්වොත් මෙතන ජාතිය කියන එක ප්‍රතිසන්දි වශයෙන් අපි ලබාගත් විඥානයේ පහළ වීම කියන තැන අර්ථය ගත්තොත් එතකොට යම් ගැටලුවක් එනවා. එහෙම වුණොත් මේ ජරා මරණය මේ ජීවිතේ මිදෙන්න පුළුවන් කමක් නැහැ. ජරා මරණ දුකෙන් මිදීම තියෙන්නේ මරණින් මත්තේ. අද අජරාමර සංඛ්‍යාත නිවනක් නැහැ කියලා.
එනිසා මෙතනදී ජාතිය කියන එක අපි දත යුතුයි. මේ කතා කරන්නේ අර සත්ව පුද්ගලයන්ගේ ජාතිය කියන දේ. යාතේ සන්තේසං සත්තානං. ඒ සත්වයින්ගේ. ඒ සත්වයින්ගේ කියනකොට දැන් ඒ සත්තුන්ගේ ඒ බව පිනිස කියලා කියන්නේ. තේසන්තේසං සත්තානං තතත්ථාය කියලා මේක පැහැදිලි කරනවා. තේසන්තේසං සත්තානං තතත්ථාය. ඒ සත්වයන්ගේ එසේ වීම පිනිස. තිරිසංගත සතුන්ගේ තිරිසංගත බව පිනිස. මිනිසුන්ගේ මිනිසත් බව පිනිස. දෙවියන්ගේ දෙව් බව පිනිස. එතකොට ඒ එබඳු බවක් තියෙනවා නම් අන්න එබඳු ලක්ෂණයක් තියෙනවා නම් තේසන්තේසං සත්තානං තතත්ථාය. ඒ එබඳු දැන් මම මිනිස්සෙක් හැටියට මම දකිනවා. මේ ස්කන්ධ ටික මිනිස්සෙක් හැටියට මම තේරුම් අරගෙන ඉන්නවා. එබඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අන්න එබඳු ස්වභාවයකින් ඒ සත්පුද්ගල බව අපි උපද්දගත්තට පස්සේ අන්න එතන ජරා මරණ දුකේ පැනවීමක් කරන්නට වෙනවා. මගේ මරණ දුක මට විඳින්න පුළුවන්. තව අයගේ මරණ දුක මට විඳින්න පුළුවන්. එතකොට ඒක අර ධර්මතා කියන කොටසට වඩා තේසන්තේසං ධම්මානං කියන තැනට වඩා තේසන්තේසං සත්තානං ඒ සත්වයින්ගේ තියෙන ජාතියක් පිළිබඳව. එතකොට මෙන්න මේ ජාතිය නිසා මම ජරා මරණ දුක එනවා කියලා කියනවා. එතකොට ජාතිය ඇවැත්නි කුමක් නිදාන කරගෙනද තියෙන්නේ කියලා මගෙන් අහුවොත් ජාතිය කියන එක භව නිදානා. භවය නිදාන කරගෙන තියෙන්නේ. ජාතිය කියන එක භවය නිදාන කරගෙන තියෙන්නේ. භවය කියනකොට කම්ම භවය, උප්පත්ති භවය කියලා අපි භවයේ දෙආකාරයකින් කතා කරනවා. එතකොට අද දවසේදී යම් අද මේ භවයක් තියෙනවා නම් කාම භවයක් කියලා. එතකොට මේ භවය නිසා තමයි භවයේ නිසා තමයි ඒ ජාතිය කියන දේ තියෙන්නේ. එතකොට එතන භවය කියන දේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන්ගේ අපිට යම් තෘෂ්ණා ඡන්දයක් වශයෙන් අපි බැස ගන්නවා නම් ඒතන අපි ඇලෙන බවක් තියෙනවා නම් අන්න එබඳු මට්ටමක භූමියක ඉපදුණු නිසා තමයි අපි ඒක ග්‍රහණය කරගත්තේ. ඒ නිසා භවපච්චා ජාති අර දේවල් නිසා බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන්ගේ නිමිති වශයෙන් අපි හැසිරෙන නිසා නැතිනම් එතන පැවැත්මක් අපිට ලැබෙන නිසා තමයි එතනදී අපි මේ භවය නිසා ජාතිය හදා ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ භවය කියන දේ කුමක් නිදාන කරගෙන කුමක් ප්‍රභවය කරගෙනද තියෙන්නේ කියලා කෙනෙක් ඇහුවොත් මේ භවය කියන දේ පිළිබඳව මම මේ කුමක් නිදාන කරගෙනද කියලා අහන කෙනාට උපාදාන නිදානෝ උපාදාන සමුදයෝ උපාදාන ජාතික උපාදාන ප්‍රභවෝති. උපාදානය කියන දේ ප්‍රභවය කරගෙන උපාදානය කියන දේ ජාතිය කරගෙන උපාදානය කියන දේ මූලික කරගෙන තමයි මේ කියන භවය හටගන්නේ. උපාදානය කියලා කියන්නේ දැන් කාම උපාදානය යම් තැනක තියෙනවා නම් කාම පරිග්‍රහණය නැතිනම් කාම ලෙස ග්‍රහණය කරගන්න බවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කාම උපාදානය කියලා. එතකොට ඒ කාම සහගත දේවල් වල පැවැත්ම තමයි අපි අර කලින් කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වල තියෙන තෘෂ්ණා ඡන්දය කියලා අපි කිව්වේ. එතකොට ඒ දේවල් වල පැවැත්ම අපිට ලැබෙනවා. දැන් අපි ඒ දේවල් වල ඉස්සලාම සතුටු වෙනවා. සතුටු වෙනකොට ඒක තමයි කාම උපාදානය කියලා කියන්නේ. අපි දැඩි වේග ග්‍රහණය කරගන්න උපාදානය නිසා තමයි මේ දේවල් වල පැවැත්ම හම්බෙන්නේ. අපි ඉන්නේ අද කාම භවය තුලද මේ පුද්ගලයා ජීවත් වෙන්නේ කාම භවය තුල. එතකොට මේ කාම භවය තුල ජීවත් වෙන පුද්ගලයාගේ එතන ජීවත් වීමට හේතුව මොකද්ද? ඒ භවයේ සැකස්මට හේතුුනේ මොකද්ද? රූප විඳින කම, ශබ්ද විඳින කම, ගන්ධ සුවඳ රස ස්පර්ශ විඳින කම එතන තියෙන උපාදානය තමයි ඒකට හේතුව බවට පත් උනේ. ඒ පැත්තේ පවතිනවා කියලා අපි දැඩිව ග්‍රහණය කරගත්ත කම. එතකොට අපි කාම උපාදානය කියලා කියනවා. ඒ පැත්ත කාම වශයෙන් අපි දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා කාම උපාදාන කියලා. එතකොට මේ උපාදානය කුමක් නිසාද ආවේ කියලා කිව්වොත් උපාදානය කියන එක දැඩිව අල්ලා ගැනීම කියන එක මොකක්වත් නිසා නෙමෙයි එන්නේ තණ්හාව නිසා. තණ්හා පච්ච උපාදානන්නේ. තණ්හාව නිසා තමයි උපාදානය කියන දේ ඇති වෙන්නේ. එතකොට මේ තණ්හාව කියන දේ නිසා උපාදානය කියන්නේ යම් තැනකට තණ්හාව ඇති වුණාට පස්සේ තමයි අපි ඒ දේ දැඩිව ග්‍රහණය කරගන්නේ. අය එළියේ යම් රූපයක් පිළිබඳව අපි දැකලා රූප නිමිත්ත බාහිර පවතින බවට අපි කල්පනා කරගෙන ඒ තුළ අපි තණ්හාව උපද්ද ගන්නවා ඒ නිමිත්ත පිළිබඳව. එතකොට ඒකේ ඒ තණ්හා සහගත නිමිත්ත එළියේ තියෙනවාමයි කියලා අපි ඒ පැත්තට නැවත දැඩිව ග්‍රහණය කරගෙන අපි තියාගන්නවා. ඒ පිළිබඳවම තමයි අපි භවය ඇති කරගන්නේ මේ සමීපස්ත නමුත් එකිනෙකට වෙනස් වූ කාරණාවක්. එතකොට දැන් නැවත විමසනවා තණ්හාව කියන දේ කුමක් නිසාද කියලා. තණ්හාව යම් තැනක උපදිනවා නම් ඒ තණ්හාව උපදින්නේ කුමක් නිසාද? වේදනාව නිසා.
වේදනාව නැත්තම් තණ්හාව උපදින්නේ නැහැ. වේදනාව නිසා තමයි වේදනාපච්චය තණ්හා, වේදනාවට තමයි තණ්හා කරන්නේ. වේදනාව කුමක් නිසාද උපදින්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශය නැත්තම් මේ වේදනාව උපදින්නේ නැහැ. ස්පර්ශය කුමක් නිසාද හටගත්තේ? ස්පර්ශය හටගත්තේ සලායතන නිසා. සලායතන කියන්නේ ස්පර්ශ ආයතන 6 නිසා. එතකොට චන්නන්ත්වේව ආවුසෝ පස් ආයතනානං අශේෂ විරාග නිරෝධා. මේ ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධේ. නිර්වශේෂ කොට යම් කෙනෙක් නිරුද්ධ කරනවා නම් පස් නිරෝධෝ ස්පර්ශේ නිරුද්ධ කරනවා. ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනා නිරෝධෝ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වුණොත් ඒ කෙනාට තණ්හා නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වුණොත් උපාදානිය නිරුද්ධයි. උපාදානිය නිරුද්ධ වුණොත් භවේ නිරුද්ධයි. භවේ නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධයි. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා දෙයක් තියෙනවා නම් මෙන්න මේ දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහටයි මම ස්වාමිනේ මේ කාරණාව, මේ ගම්භීරාව භාස ඇති කාරණාව විසඳා දෙන්නේ කියලා මේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැමෙහි ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ පටිච්ච සමුප්පන්න සිද්ධාන්තේ නැතිනම් පටිච්ච සමුපාදයේම මේ දේශනා කරපු පැහැදිලි කරන තවත් එක පරයයක්. මෙතනදී වෙනස්ව ගිහිල්ලා වෙනම කතා කළේ නැහැ. වෙනම කතා කළේ නැහැ කියලා කියන්නේ දැන් අර අවිද්‍යා සංඛාරාදී දේවල් කතා කළේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර, විඥාන, නාම රූප කියන මේ ටික ඔක්කොම කතා කරන්නේ නැතුව ඒ ටික අතහැරලා තමයි මේ පරයය තුළ මේ පටිච්චසමුප්පාදය සාකච්ඡා කරන්නේ. එතකොට ඒක අර ජරා මරණයන්ගෙන් පටන් අරගෙන ජරා මරණේ ජාතිය ප්‍රභවය කරගෙන තියෙනවා. ජාතිය නිකන් හටගත්තේ නැහැ. භවයේ ප්‍රභවය කරගෙනයි තියෙන. භවයේ කියන එක නිකන්ම ඇති උනේ නැහැ. ඒක උපාදානය නිසා. උපාදානය නිකන් ආවේ නැහැ. ඒක ආවේ තණ්හාව නිසා. තණ්හාව ආවේ වේදනාව නිසා. වේදනාව ආවේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිකන් ආවේ නැහැ ආයතන නිසායි. අන්න ඒ නිසා ආයතන නිරුද්ධ කළොත් එකින් එකට මේ ධර්මතාව ටික නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් ඔන්න අපිට පටිච්ච සමුප්පාද ධර්මය තුළ අපි කල යුත්තේ කුමක්ද කියන කාරණාව මනාව අපිට පැහැදිලි වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය තුළ අපි යම් කල යුතු දෙයක් තියෙනවා නම් ඒ පටිච්ච සමුප්පාද ධර්මය තුළ අපි කල යුත්ත මෙතනදී පැහැදිලි කරලා දෙනවා. මොකද්ද මේ කල යුත්ත කියලා අපිට පෙන්නන්නේ? ස්පර්ශ ආයතන 6 නිරෝධය. චන්නං ත්‍වේව ආවුසෝ පස් ආයතනානං අශේෂ විරාග නිරෝධා කියලා කිව්ව එක. මේ ස්පර්ශ ආයතන 6ෙම අශේෂ විරාග නිරෝධා. ශේෂයක්වත් ඉතුරු කරන්නේ නැතුව විරාග නිරෝධා නොයලී නිරෝධේ නිරෝධ කළොත් යම් කිසි කෙනෙකුට එයාට තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ කළොත් විතරයි එකෙනාට පුළුවන්කම තියෙන්නේ වේදනාව නැති කරන්න. වේදනාව නැති කළොත් විතරයි පුළුවන්කම තියෙන්නේ එකෙනාට තණ්හාව නැති කරන්න. එතකොට දැන් මේ පළ පැහැදිලිනේ අපිට අද කළ යුත්තේ මොකද්ද කියන එක. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි. එතකොට ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ මේ අපි අද හිතාගෙන ඉන්න මේ තියෙන මේ අසකනාසයේ දිව ශරීරයේ මනස කියන මේ ආයතන ටික ගලවලා අයින් කරන එක නෙමෙයිනේ. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි කියලා කියන්නේ ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. අපි මුලින්ම කිව්වා ඇහැ කියන එක නිරෝධ ධම්මං, නිරෝධය ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. කන කියන එක නිරෝධ ධම්මං, නිරෝධය ස්වභාව කොට පවතින ධර්මයක් කියලා. මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කිරීම. නිරෝධය සාක්ෂාත් කිරීම කියලා කියන්නේ මේ ධර්මතාවයන්ගේ පැවැත්මට තියෙන හේතු නැති වෙනවා කියන එක. පිනතුනේ ඔබට ඇහැ තියෙන්නේ ඔබ දැකපු රූප තියෙන තාක්කල්. ඔබ ඇහැ ගැන කල්පනා කළොත් ඔබ හිතයි මට මේ ඇහැ තියෙනවනේ කියලා. ඔබ ඇහැ තියෙනවා කියලා ඔබ ඔප්පු කරන්නේ කොහොමද? ඔබ ඇහැ තියෙනවා කියලා ඔප්පු කරන්නේ ඔබ රූප දකින්නට සාපේක්ෂව. රූප දැකීමට අනුව තමයි ඔබ ඇහි පෙනීම ගැන කතා කරන්නේ. අතීතයේ ඉඳලා ඔබට ඇස් පෙනුනේ ඔබට රූප පෙනුනා කියන තැන ඔබ ජීවත් වෙන නිසා. පින්තුනි ඔබ දැකලා තියෙනවා නම් ඒ රූපේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඇහැ කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඒ හිත ඉතුරු නැතුව නැති වුණා කියලා. නැතිනම් මේ තුන් දෙනෙක්ගේ එකතු වීම කියන දේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා කිව්වොත් දැන් ඔබට චක්කායතනයයි පැනවීමක් කරන්න පුළුවන්ද? බය වෙන්න එපා. මේ කියන්නේ පේන්නේ නැතුව ගිහිල්ලා නෙමෙයි. පේන්නේ නැති වෙන්න ඇහැ නැති වෙනවා කියන එකක් ගැන නෙමෙයිනේ මේ කියන්නේ. නෑ, දර්ශන කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. පේනවා කියන එක සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් පෙනීම නෙමෙයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. මොකද්ද මෙතන ගැටලුව වෙලා තියෙන්නේ?
දර්ශන කෘත්‍ය සිදු වුණ තැනක පෙනීම කියන දේ සිදු වුණ තැනක අපි නැවත ඒ පැත්තේ නිමිති ඉතුරු වෙලා තියෙන නිසා අපි හිතනවා ඇහැ තිබුණා රූප තියෙනවා ඒක දැනගත්ත මම එතනින් හිත මේ පැත්තේ තියෙනවා කියලා අපි හිත පිළිබඳවත් ඇස පිළිබඳවත් රූපේ පිළිබඳවත් අපි නිමිති සමුදායක් ඉතුරු කරගෙන තියෙනවා නිමිති නැත්තම් යම් දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ ඒක හරියට වතුර ඇඳපු ඉරක් වගේ වතුර ඉරියන්දට පස්සේ ඒක නිමිති නැහැනේ ඒ නිසා මෙන්න මෙතනයි කියලා අපිට පෙන්වන්න බෑනේ මොකක් හරි වතුරට වැටුනොත් එහෙම මෙන්න මෙතනයි වැටුනේ කියලා පස්සේ ඇවිල්ලා බලන්න ඉරක් ඇඳද්දොත් පුළුවන්ද ඉරක් ඇඳද්දොත් පුළුවන් කමක් නැහැ පස්සේ ඇවිල්ලා එතන බලන්න අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි යම් දෙයක් ස්ථාපනය කරන්නේ යම් දෙයක් පිහිටුවන්නේ යම් දෙයක් තියනවා කියලා කියන්නේ යම් කිසි නිමිත්තක් අනුසාරේ ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් මත තමයි අපි මේවා කියලා තියෙන්නේ එතකොට දැන් ඔබ රූපයේ Nirodha සාක්ෂාත් කළා නම් ඇහි Nirodha සාක්ෂාත් කළා නම් චක්කු විඥානයේ Nirodha සාක්ෂාත් කළා නම් අර නිමිති නැත්තම් නිමිති ටික මකලා දාලා නම් ආයෙ ඔබට ගිහිල්ලා හොයන්න දේවල් නැහැ ආයෙ හම්බෙනවා කියන එකක් වෙන්නේ නැහැ නිමිති නැති වෙනකොට නිමිති හිස් වෙනකොට ඔබට පණවන්න දේවල් හම්බෙලා නැහැ ඒ නිසා මෙතන ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් තියෙනවා ඔබට තේරුම් ගන්නට නිවන් දකින්නට නම් අපි මොකද්ද කළ යුත්තේ කියන එක ස්පර්ශ Nirodha සලායතන Nirodha කියන්නේ මොකද්ද කියන එක එතකොට මේ සලායතන Nirodha කියලා කියන්නේ අපි සාක්ෂාත් කළ යුතු අවබෝධ කළ යුතු දෙයක්. අපි ඇහි Nirodha සාක්ෂාත් කළ යුතුයි. ඒකම තමයි රූපයේ Nirodha, ඒකම තමයි චක්කු විඥානයේ Nirodha බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ දේවල් පැත්තෙන් අපිට නිමිති අනුනිමිති හසු නොවනකොට, නිමිති අනුනිමිති හමු නොවනකොට පින්නතුනි අපිට ඇහැ රූප පණවන්න පුළුවන් කමක් නැහැ, චක්කු විඥානය පණවන්න පුළුවන් කමක් නැහැ. අර අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රය මෙතනට එකතු කරගන්නකෝ. ඇසුරු වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ. එතකොට ඇසුරු නොවන කල්හි යම් දෙයක් නිමිති නැත්තම් ඒ දේ පැනවීමක් නැහැ. එතකොට ලෝකේ පැනවීමක් නැහැ. එනිසා දුකේ පැනවීමක් නැහැ එතන. ජරා මරණයන්ගේ පැනවීමක් නැහැ එතන. එතකොට දැන් මේ ස්පර්ශ ටික පණවන්නේ නැත්තම් ස්පර්ශ ආයතනයන්ගේ පැනවීම නැති වෙනකොට ස්පර්ශයේ පැනවීමක් නැත්නම් වේදනාවේ පැනවීමක් නැතින වේදනාව නැතින තණ්හාවේ පැනවීමක් නැද දැන් තණ්හා කරන්නේ මොකටද තණ්හාව කියන දේ රූපේ පැත්තේ පේන්නේ නැත්නම් අපි තණ්හා කරන්නේ මොකටද රූපේ පැනවීමක් නැත්නම් තණ්හා කරන්නේ මොකටද ධම්මායතනේ පැනවීමක් නැත්නම් තණ්හා කරන්නේ මොකටද පණවන්න තැනක් හම්බ වෙන්නේ තැනක් හමු නොවන නිසා තමයි එතන Nirodha පිළිබඳව කතා කරන්නේ එනිසා මෙන්න මේ විදිහට දැන් ස්පර්ශ ආයතනේ නිමිති නැති තැනට අපි අපේ මනස අරගෙන යන්නට ඕනි ස්පර්ශ ආයතන හැයි නිමිති ඇති නොවන තැනට අපේ මනස මොහු කුරන තැනට අපි අපේ ප්‍රතිපදාව තීරණය කරගත යුතුයි දැන් මෙන්න මෙතනට තමයි පින්නතොනේ අපි යා යුතු වෙන්නේ මෙතනට තමයි අපේ මඟ වැඩි යුතු වෙන්නේ මෙතනට තමයි ක්‍රමක්‍රමයෙන් අපි යා යුත්තේ එකපාරම අපිට ඇහි Nirodha ප්‍රත්‍යක්ෂ නොවේ හැබැයි අපිට පුළුවන් ක්‍රමානුකූලව එතනට අපේ මනසපත් කරගන්නට. ඒ සඳහා ඔබට ඔබේ චිත්ත ඒකාග්‍රතාවයේ වැදගත් වෙනවා. ඒ කියන්නේ නිමිති ගොඩාක් ඔබට පිරিলা නම් ඒ හැම තැනකදීම ඔබට පුළුවන් කමක් නැහැ මේක ප්‍රතිවේධ කරන්නට. ඒ වගේම ඔබේ හිතට බරසාර විදිහටම ලෝකේ පවතිනවා කියලා ඇලීම් බැඳීම් සහගත අරමුණු ගොඩාක් වැඩි නම් ගැටීම් සහගත අරමුණු වැඩි නම් ඔබට බෑ මේ සියුම් ධර්මයේ එතනදී ප්‍රතිවේධ කරන්නට. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම පළවෙනි මට්ටමේ පළමු අධිහරේදී ඒ මට්ටම ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යන්න. ඒ කියන්නේ අර ඇලීම් බැඳීම් කියන දේවල් ඉස්සෙල්ලාම අඩු කරගන්න. ඒක තමයි පළවෙනි තැන. පළවෙනි තැන ඇලීම සහ බැඳීම් කියන දේවල් අඩු කර ගැනීම කියන දේ. එතකොට ඔබට රාගයේ පැත්තෙන් තියනවා නම් ඇලීම් සහ බැඳීම් ඒ සඳහා තමයි අසුභේ වැඩි යුත්තේ ආදීන වේ මෙනෙහි කළ යුත්තේ කලාප සම්මර්ෂණයන් සිද්ධ කළ යුත්තේ අනේ සඳහා. එතකොට අපිට අර ඇලෙන්න තියෙන අරමුණු වල අපිට ටිකක් වෙනස් ස්වරූපයකින් පේනවා. අපි මෙච්චර කල් දැක්ක එක සංඥාවකින් දැන් ඒ සංඥාව වෙනස් කළාම අපිට ටිකක් ඒක වෙනස්ව පේන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ මට්ටම අපි ඉස්සෙල්ලා වෙනස් කළ යුතුයි. ඒ නිසා අසුභේ වැඩි යුතු වෙනවා.
ආදීනවය ගැන නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු වෙනවා. ඒ වගේම අපි කලාප සම්මර්ෂණයන් කළ යුතුයි මේ කොටස් වශයෙන් මේ පවතින ධර්මතාවයන් කියලා. එතකොට මේ දේවල් වලින් අර ඝන සංඥාව අයින් වෙලා පුද්ගල සංඥාව යම් තාක් දුරකට අයිති වෙනවා. ඉවත් වෙලා යනවා. හිතට තරහ ඇති වෙනවා වැඩි නම් ඒ නිමිති වල බරසාර බව අයින් වෙන්නට අපි මෛත්‍රිය වැඩි යුතු වෙනවා. ඒකල හිත සුමට කළ යුතුයි. එතකොට මෙන්න මේ විදිහට අපි එදිනදා ජීවිතය තුළ අපිට අර බැසගෙන දැඩිව පවත්වන අන්තගාමී වෙන අරමුණු අපි යම් මධ්‍යස්ත ලක්ෂයකට ගන්න අවශ්‍යයි. අන්නේ මධ්‍යයකට ගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් අරමුණු විදර්ශනාව පැත්තට හිත නැඹුරු වෙන්න. දැන් ඔය සමත භාවනාවලින් අපි කරන්නේ වැඩිපුරම චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. කාය විවේකයේ තියෙන කෙනෙක් නම් උපචාර අර්පණා ධානා මට්ටම් දක්වා යන්නට පුළුවන්කම තියෙනවා. එහෙම කාය විවේකයේ නැති කෙනෙක් නම් එයාට යම් මට්ටමකට චිත්ත ඒකාග්‍රතාවයේ අරමුණු වල වඩාත් පිහිටා සිටින මට්ටම අඩු වෙන මට්ටමට සමතේ භාවිත කිරීම වැදගත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ නිමිති ටික පිළිබඳව අපි යම් මධ්‍යස්ත භාවයකටපත් වුනහම අපිට පුළුවන් ඊට පස්සේ විදර්ශනාව පැත්තට නැඹුරු වෙන්නට. එතකොට එතන පළවෙනිම දේ තමයි ඔබට ඉස්සෙල්ලාම රූපය කියන දේ ප්‍රකට වෙන්නට ඕනේ. රූපය කියන දේ ප්‍රකට වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු කියලා මේ නානත්ත්ව සංඥාවක් තියෙන බව අයින් වෙලා ගිහිල්ලා යම් ඒකත්වයකට ඔබේ හිතපත් වෙන්නට ඕනේ. ඒකත්වයක් කියලා කියන්නේ එකඟ ඒකාග්‍රගත බවකට. ඒ කියන්නේ දැන් රූපායතනය කියන එකේ සිත එකඟ වෙන්නට ඕනේ. දැන් වර්ණ රූපය කියන එක තුල සියලුම රූපයන්ගේ ලක්ෂණ අර නානා අදහස් වලින් අයින් වෙලා වර්ණ සටහන කියන තැනින් දකින්න පුළුවන් තත්ත්වයට ඔබපත් කරගත යුතුයි. ඒ මට්ටමට ප්‍රකට වෙන්නේ නැත්නම් ඔබ ඒ පිළිබඳ සම්මර්ෂණේ පවත්වන්නට ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව ඇති තැනක රූපය පේන්නේ මෙන්න මේ විදිහට නේද? ඒ පිළිබඳ ඔබ හොඳට සම්මර්ෂණය කළ ඇහැට එන්නේ වර්ණ සටහනක් කියන එක පිළිබඳව ඒක හරියට කණ්ණාඩි දෙකක් දාගෙන මුළු සමස්ත ලෝකයේ දිහා බලනවා වගේ ඔබට පොදුවේ බලන්නට පුළුවන් තරම් ඔබ රූපය කියන දේ පිළිබඳව හොඳට පරිග්‍රහණය කළ යුතු වෙනවා. ඒක කරන්නට උපකාරයි ඔබට ඇහැ හැදුන හේතු ටික විනිශ්චය කිරීම, ඒ හේතු ටික නිසාම රූපය පෙනෙන හැටි විනිශ්චය කිරීම, ඒ කියන්නේ පිළිබඳ ව්‍යවස්ථාපනය කරන බව, ඒ හිත යොමු වීම නිසා පෙනෙන බව ව්‍යවස්ථාපනය කරන මානසිකාරය පවත්වනවා. අපි මේ පවත්තනේ මානසිකාරයේ ස්වභාවයේ යම් තාක් දුරට මොහුකුරයිද ඒ තාක් දුරට තමයි පින්නතුනේ එතන යථාර්ථය අපිට ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ මානසිකාරය තුළ ඔන්න අපිට යම් නුවණක් එනවා නම් රූපයේ ස්වභාවය මෙන්න මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා ඔබ සෑම අවස්ථාවකම මේ නුවණ තුළ වාසය කරන්නට ඔබ පුරුදු වෙන්න. මෙන්න මේ විදිහට ප්‍රායෝගික ලෙස ඔබ ඔබේ ජීවිතය තුළ මේ කාරණාව භාවිත කරන්නට උත්සුක වන්න. එතකොට අපිට පුළුවන්කම තියනවා මේ ප්‍රතිඵලය කරා නිරුපද්‍රිතව ගමන් කරන්න. ඉතින් පොසොන් පොහොය දිනේදී අපිට කතා කරන්නට තියෙන්නේ බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව දුක නැති කරන මගක්, දුක නැති කරන ප්‍රතිපදාවක්, දුක නැති කරන ක්‍රමයක්. ඔබ ඒ සඳහා ඒකාන්තයෙන්ම උත්සුක විය යුතුයි. ඒක තමයි ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදය කියලා කියන්නේ. ඒ සඳහා අපි ගමන් කළ යුතුව පවතිනවා. ඔබේ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. හොඳයි, කල්පනා කරගන්න අපි අද දවසේදී ධර්මදේශනාව අවසන් කරමු. හැමදිනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාධිය පවත්තලා බොහොම වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන සාමින්වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න සාමින්වහන්සේට, සාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් දෙවියන්ටත් මේ මොහොතේදී අනුමෝදන් කරමු. පළමුවෙන් දෙවියෝ මේ පින් සතුටින් සාදුනාද්යෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඒ සියලුම ඥාතීන්ටත් කාලිග ගුණරත්න මහත්මයා බලාපොරොත්තු වෙනවා. පරලෝස් හැපත් එඩ්වින් ගුණරත්න පියතුමානන්ට
එවගේම ඔලිවියා ගුණරත්න මෑණියන්ට දයාවති වඩුවාවල මෑණියන්ට ජයලත් වඩුවාවල සහ රෝහිතස් රෝහිත රණවීර සොහොයුරාට පුණ්‍යානුමෝදනා කරන්නට සුමනා මෙනවිය ඇතුළු ඒ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටදැය වෙනුවෙන් ඒ දිවිපිදු සියලු රණවීරවන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට රණවීරයෙකු ලෙස එතුමා බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනාවක් අදහසක් ඇති කරගෙන තියෙනවා. ඒ සියලුම දෙනාටත් අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කරමු. එනම් සඳහන් කරන්නට යෙදුන ඒ ඥාතීන් ඇතුළු ඔබ සෑම සියලු දෙනා නමින් යම් කිසි ඥාතිවරයෙක් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුව සිටිනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම කෙනෙක්ම සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව ඔබට ලබා දෙන්නට ඒ සියලු කටයුතු සංවිධානය කළේ අපේ කාලිංග ගුණරත්න මහත්මයා සහ සමන්ති ගුණරත්න මහත්මිය, ඒ වගේම දියනිවරුන්නන හේෂාංගි ආපා බේවර්ධන, ඉශාක්‍යා ගුණරත්න සහ මිනිබිරිය සංගමිත්තා සහ සුජීවත්ව වාසය කරන සෝමපාල වඩුවාවල පියතුමාණන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් පිරිස තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව මේ විදිහට සංවිධානය කරලා හැම දිනෙකටම ඒ උතුම් ධර්මලාභය ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සිදු කළේ. කල්පනා කරගන්න ඒ පින්වත් සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් සෝමපාල වඩුවාවල පියතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.